ఐఫోన్ సినిమా డెవలప్ కాదట బలన్న ఒళ్ళుంట అది వచ్చే కథాకరాన్ని హైడ్రో కార్బన్ సహా ఇవాయి వ్యుత్పన్న కియన దాహతర విని పాడమ ఎదగొట ఎకులాశ్రేణి గత్తహమ మేమెనకొట ఒళ్ళుంట పాడం 10 అవసరం కల్లా తీయనవా ఈలంగట ఒళ్ళుంట 11, 12, 13, 14, 15 పాడం 5 కరన్న తీయన్నే ඉතින් අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා මේ 14 වෙනි පාඩම අවසන් කරන්න මේ වේලාව තුල. එතකොට හයිඩ්‍රෝකාබන සහ ඒවායේ ව්‍යුත්පන්න මීට අදාළ ටියුට් එකත් ඔයගොල්ලන්ට මම එව්වා. එතකොට බලන්න ඒ ටියුට් එකත් අපි සාකච්ඡා කරමු. ඒ වගේම අපි මේ තුල තියෙන දේවල් ඉස්සල්ලා කතා කරමු. එතකොට මේක අද දවසේ පාඩම ඔගොල්ලෝ ඉතා පහසුවෙන්ම ගන්න ඉතාම කෙටි කෙටි පාඩමක් නමුත් විභාගයට අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන පාඩම. ඒක නිසා සියලු දෙනා වැඩිපුර අවධානය යොමු කළා මේ වේලාව තුළ සම්පූර්ණ කරගමු අපි මේ පාඩම. එතකොට පුතාලා හයිඩ්‍රෝකාබන කියන නමේ අර්ථයට එන්න. එතකොට හයිඩ්‍රෝකාබන කියන නමේ අර්ථය ආවම හයිඩ්‍රජනුත් තියෙනවා කාබනුත් තියෙනවා. ඒතකොට බලන්න අදහස හයිඩ්‍රජන් තියෙන කාබනුත් තියෙන සංයෝගයක්. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන්. එතකොට කාබනුත් තියෙන හයිඩ්‍රජනුත් තියෙන සංයෝගයක් තමයි හයිඩ්‍රෝකාබනය. හා ඊට පස්සේ ඒවායේ ව්‍යුත්පන්න. ඊට පස්සේ එතනින් ඒ කියන්නේ කාබන් හයිඩ්‍රජන් වලින් නිරූපණය වෙන ඒවා. ඒ කියන්නේ. එතකොට අපි 10 මුලදී ඉගෙන ගත්තා කාබනික සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා. 10 මුලදී ඉගෙන ගත්තා කාබනික සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට කාබනික සංයෝගයක් කියන්නේ ඔබ දන්නවා කාබන් අඩංගු සංයෝගය. එතකොට කාබනික සංයෝගයක් කියන්නේ මොකක්ද? කාබන් අඩංගු සංයෝගය. එතකොට අකාබනික සංයෝගයක් කියන්නේ කාබන් අඩංගු නොවන සංයෝගයක්. ඒක අකාබනිකයි. එතකොට නමුත් එදා ඔබට මතක ඇති කාබනික සංයෝග ගැන කතා කරනකොට හතර දෙනෙක් කාබන් අඩංගු වුවත් කාබනික සංයෝග ලෙස ගත්තේ නැහැ. එතකොට කවුද ඒ හතර දෙනා? කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඊට පස්සේ පුතා කාබනේට ඊළඟට පුතා CO3 මයිනස්, ඊළඟට බයිකාබනේට්. ඒතර උදාහරණ විදියට කියනවා නම් ඔය හතර කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට්. ඔය විදියට අපිට හිතන්න පුළුවන්. හරි, ඒ ටික ඔළුවට දාගෙන දැන් අපි ඉස්සරහට ගමන් කරමු. එතකොට ඒ අනුව බලන්න මුලින්ම අපි කතා කරනවා එදිනදා ජීවිතයේදී භාවිතා කරන ද්‍රව්‍ය. මෙතන දිනන ඇත්තනම ද්‍රව්‍ය හතක් තියෙනවා. එතකොට එදිනදා ජීවිතයේ භාවිතා කරන ද්‍රව්‍ය හත ගත්තාම ප්ලාස්ටික් භාණ්ඩ, ඊට පස්සේ ආහාර, ඊළඟට ටයර්, ඊළඟට දිනන රෙදි, ඊළඟට තින්ත තියෙනවා, ඊළඟට සුවඳ විලවුන් තියෙනවා, කුෂි රසායන ද්‍රව්‍ය තියෙනවා. ඒතර මේ විදිහට ද්‍රව්‍ය හතක් ඔන්න දැන් කතා කරනවා. එතකොට ද්‍රව්‍ය හත තුළ බලන්න ඊළඟට එතන ඉස්සරහට ඊට සියලු සංයුතිය සලකා බැලුව විට ඒවායේ පොදු ලක්ෂණය වන්නේ සංගඨිත මූලද්‍රව්‍ය ලෙස මොනවාද? කාබන් අඩංගු වෙලා තියෙනවා. එතකොට ඔබ දන්නවා ටයර් එකක් ගත්තොත් එතකොට ටයර් වලත් අඩංගු වෙලා තියෙන මූලද්‍රව්‍ය කාබන්. ආහාර ගත්තොත් 10 පළවෙනි පාඩම ඉගෙන ගත්තා ආහාර වලත් අඩංගු වෙලා තියෙනවා කාබන්. එතකොට ඒ වගේ අපිට හිතනකොට ශාක ප්‍රභව වලින් ගන්න ඒවා, සත්ව ප්‍රභව වලින් ගන්න ඒවා සියලුම ද්‍රව්‍ය වල ඔබ මතක තියා ගන්න කාබන් බහුලව අඩංගුයි කියලා. ඊට පස්සේ එතනින් ඉස්සරහට යනවා. එතකොට ඔබ දැන් ඔය තියරි කොටස් ටික ඔලුවට ගන්න. එතකොට කාබන් වල දැන් මං කියෝනේ කාබන් බහුලව අඩංගු ශාක ද්‍රව්‍ය, සත්ව ද්‍රව්‍ය, එහෙම
එතකොට ඒ වගේම එම සංයෝග කාබන් අඩංගු සංයෝග සුවිශේෂ රසායන ලක්ෂණ හේතු කොටගෙන රසායන විද්‍යාවේ වෙනම ක්ෂේත්‍රයක් ලෙස අපි ඉගෙන ගන්නවා කාබනික රසායන. එතකොට කාබනික රසායනය අකාබනික රසායනය කියලා ඔයගොල්ලෝ ඉස්සරහට එලෙවල්ස් වලදී ගොඩනගෙනවා. එතකොට කාබන් අඩංගු නොවන. එතකොට ඒක වෙනම ක්ෂේත්‍රයක් විදිහට කාබනික රසායනය කියලා ඔබ හදාරනවා මතක තියාගන්න. ඊළඟට පුතාර මං කියපු ටික නැවතත් ඔතන තියෙනවා. කාබන් අඩංගු සංයෝග පොදුවේ කාබනික සංයෝග ලෙස හඳුන්වන්නේ. නමුත් අර මං කිව්වා ඉන්න ඔතන කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට් ඒ වගේම මෙතනදී සඳහන් කරලා තියෙනවා ඒ කියන්නේ බයිකාබනේටයි කාබනික සංයෝග ලෙස නොසලකනවා කියලා. ඒ කියන්නේ මේ මම අර කියපු විදිහට සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට්, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්. එතකොට ඒවත් සියල්ලම පුතා මතක තියාගන්න කාබනික සංයෝග ලෙස සැලකෙන්නේ නැති බව. එතන ඉස්සරහට යනවා පුතා ඊළඟට කාබනික සංයෝගවල ඔබට මතක ඇති බොහෝ විට අපි කතා කරා ප්‍රධානම හයිඩ්‍රජන් ඔක්සිජන් අඩංගුයි කියලා. එතකොට කාබනික සංයෝගයක අනිවාර්ය මූලද්‍රව්‍යයක් වෙනවානේ කාබන්. එතකොට ඊට අමතරව පුතා මොනවද තියෙන්නේ? හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, ඊට පස්සේ නයිට්‍රජන් තියෙනවා, ඊළඟට හැලජන, ඊට පස්සේ ෆොස්ෆරස්, සල්ෆර් වැනි මූලද්‍රව්‍යද අඩංගු වෙයි කියලා කිව්වා. එහෙනම් බලන්න එතකොට හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, හැලජන, ඊට පස්සේ ෆොස්ෆරස්, ඊළඟට සල්ෆර් වැනි මූලද්‍රව්‍යද අඩංගු. එතකොට අධ්‍යයනයේ පහසුව සඳහා සංයෝග අපි විධාකාරයට වර්ගීකරණය කරගන්නවා. එතකොට ඒ වර්ගීකරණයෙන් වෙන්නේ පුතා හඳුනා ගැනීම පහසු වෙන එක. එහෙනම් එලෙස කතා කළා. එහෙනම් කාබනික සංයෝග ගැන දැන් ගොඩක් විස්තර කතා කරා. ඊළඟට පුතා ඔන්න හයිඩ්‍රෝකාබන වලට විශේෂ තත්ත්වයක් දීලා තියෙනවා. ඒ තත්ත්වය තමයි පුතා සරලතම කාබනික සංයෝගය ලෙස ගන්න පුතා කාබන් හයිඩ්‍රජන් තියෙන කවුද? හයිඩ්‍රෝකාබන කියලා. එහෙනම් අවසන් වශයෙන් මතක තියාගන්න. එහෙනම් අපි ප්‍රශ්න වලටත් යන් ලියාගන්න. එතකොට පළවෙනි ප්‍රශ්නය ලියාගන්න අද දවසේ. එතකොට බලන්න මෙතනදී හයිඩ්‍රෝකාබන හඳුන්වන්න කියලා ගන්න පළවෙනියටම ප්‍රශ්නය හයිඩ්‍රෝකාබන හඳුන්වන්න. හයිඩ්‍රෝකාබන හඳුන්වන්න. හයිඩ්‍රෝකාබන හඳුන්වන්න කියලා පළවෙනි ප්‍රශ්නේ ගන්න. හයිඩ්‍රෝකාබන හඳුන්වනවා. උත්තරයන් හයිඩ්‍රෝකාබන හඳුන්වනවා. කාබනික සංයෝග අතරින් කාබනික සංයෝග අතරින් කාබනික සංයෝග අතරින් කාබන් හා හයිඩ්‍රජන් පමණක් කාබනික සංයෝග අතරින් කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හැඳින්වේ.
හයිඩ්‍රෝකාබන ලෙස හැඳින්වේ. කාබනික සංයෝග අතරින් කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන් ලෙස හැඳින්වේ. බාන්ඩ හයිඩ්‍රෝකාබන් ලෙස හැඳින්වේ. එතකොට බලන්න ඔබ තේරුම් ගැනීම කාබනික සංයෝගයක් ගත්තාම කාබනික සංයෝගයේ කාබන් තමයි ප්‍රධාන මූලද්‍රව්‍ය. ඊට අමතරව පුතා මොනවද? හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ඊට පස්සේ හැලජන, පත්තිනි කාණ්ඩ තියෙන ඒවා හැලජන, ඊට පස්සේ ෆොස්ෆරස්, සල්ෆර් වැනි මූලද්‍රව්‍ය අඩංගු වේ කියන. එතකොට දැන් අධ්‍යයනය පහසුව සඳහා කාබනික සංයෝග මතක තියාගන්න පුතේ විවිධ ආකාරයට වර්ගීකරණය වේ කියන. එහෙනම් ඉස්සල්ලා අපි මේක බලලයිමු. බලන්න ඔබ ඉන්ධන ජාති මෙතන තියෙනවා හතක්. මේ ඉන්ධන ජාති හතේ අඩංගු මූලද්‍රව්‍ය ගැන අධ්‍යයනයක් යනවා. එතකොට ඉන්ධන ජාති හතේ අඩංගු මූලද්‍රව්‍ය කතා කරනකොට ඒ මූලද්‍රව්‍ය පැහැදිලිවම හයිඩ්‍රෝකාබනයක් නම් කාබන හයිඩ්‍රජන් අන්තර්ගතය තියෙනවා. එහෙනම් ඒ අනුව අද පාඩම් කරගන්න දැම්මම ඉදිවල අඩංගු මූලද්‍රව්‍ය කියලා ඇහුවෝ. ඉදිවල අඩංගු මූලද්‍රව්‍ය කාබන් හයිඩ්‍රජන්. ඊළඟට පෙට්‍රල් වල අඩංගු මූලද්‍රව්‍ය කියලා ඇහුවොත් පෙට්‍රල් වල තියෙන්නේ මොනවාද පුතා? කාබන් හයිඩ්‍රජන්. ඊට පස්සේ මෙතේන්. එතකොට මෙතේන් කියන්නේ ඇල්කේනයක්. ඒක මම ඉස්සරහට පුළුල්ලා කතා කරනවා. මෙතේන් කියන්නේ ඇල්කේනයක්. එතකොට ඇල්කේනේ අඩංගු වෙලා තියෙන්නේ මොනවාද පුතා? කාබන් හයිඩ්‍රජන්. ඒ කියන්නේ මෙතේන්. ඊළඟට එල්පී ගෑස්. එල්පී ගෑස් වල අඩංගු වෙලා තියෙන මොනවාද පුතා? කාබන් හයිඩ්‍රජන්. ඊළඟට පුතා ඩීසල් වලට යන. ඩීසල් වල අඩංගු වෙලා තියෙන කාබන් හයිඩ්‍රජන්. ඊළඟට විශේෂ කාරණයක් තියෙනවා දර. දර වල අඩංගු වෙලා තියෙන මොනවාද පුතා? කාබන් හයිඩ්‍රජන්, ඊළඟට ඔක්සිජන්, ඊළඟට නයිට්‍රජන්. එහෙනම් බලන්න එතන විශේෂත්වයක් තියෙනවා. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්, ඊළඟට මොනවද පුතා? නයිට්‍රජන්. එහෙනම් මතක තියාගන්න පුතා අර පෙට්‍රෝලියම් තෙල් ජාති සියල්ලම කාබන් හයිඩ්‍රජන් අඩංගුයි. ඒ වගේම පුතා දර කාබන් හයිඩ්‍රජන්ට අමතරව ඔක්සිජනුත් අඩංගුයි කියලා පැහැදිලි වෙනවා. ඒතකොට ඔය වගුව බැලුවාම පේන දෙයක් තමයි සෑම ඉන්ධනයකම ගත්තාම කාබන් හයිඩ්‍රජන් අඩංගුයි කියලා. එතකොට ඒ කාබන් හයිඩ්‍රජන් අඩංගු විශේෂ කාබන් හයිඩ්‍රජන් අඩංගු වීම විශේෂිතව අපි කතා කරනවාද? එතකොට ඔය කාබන් හයිඩ්‍රජන් අඩංගු ඔය සංයෝගය ඔක්සිජන් එක්ක අපි ප්‍රතික්‍රියාවලිය. එතකොට ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියාවලිය වුවහම ඔය සංයෝගය හයිඩ්‍රෝකාබනය මොනවද පිට වෙන්නේ පුතා? කාබන් ඩයොක්සයිඩ්යි ජලය. එතකොට හයිඩ්‍රෝකාබනය ඔක්සිජන් එක්ක දහනය වුණාම පිටවන්නේ මොනවද පුතා? කාබන් ඩයොක්සයිඩ්, ඊළඟට ජලය. අපි යන් එතනට පොඩ්ඩක් එකත් අධ්‍යයනය කරන්න. ඊළඟට දැන් ගමන් කරමු ටියුබ් එක වෙත. එතකොට ටියුබ් එක ඔයගොල්ලන්ට මේ විදිහට සකස් කරලා තියෙනවා. පළවෙනි පිටුව මේ 14 වෙනි පාඩම ඉතා කෙටි සටහනක් තියෙන්නේ. මම සකස් කරේ ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය ටික විතරක් අන්තර්ගත කරලා. එහෙනම් පුතා ඔන්න 14 වෙනි පාඩමේ ටියුට් එක හයිඩ්‍රෝකාබන් හා ඒවායේ ව්‍යුත්පන්න කියලා පටන් ගන්න. ඊළඟට පුතා අපි පළවෙනි පිටුවට යනවා.
පළවෙනි පිටුවට. එතකොට මේ තමයි පළවෙනි පිටුව. එතකොට දැන් අපි වාක්‍ය වලට යමු. අර මං කියපුවා ඔතන අන්තර්ගතය තියෙනවා. අපි ඒ ටික දැන් තේරුමු. එහෙනම් පුතේ හයිඩ්‍රෝකාබනයක් කියන්නේ කුමක්ද කියලා ඔන්න ප්‍රශ්නෙට උත්තරේ මං දැන් දීලා තියෙන්නේ. දැන් වාක්‍ය ඔස්සේ ඉස්සරහට ගමන් කරමු. එහෙනම් එයාම බලන්න පළවෙනි වාක්‍ය කාබන් අඩංගු සංයෝග කාබනික සංයෝග නම් වේ කියලා කිව්වා. එහෙනම් බලන්න පුතා කාබන් අඩංගු සංයෝග කාබනික සංයෝගලු. ඒක ඔබ දන්න. ඊළඟට දෙවැනියට අපි යනවා කාබනික සංයෝගවල කාබන් වලට අමතරව පුතා තව අඩංගු වෙලා තියෙන ඒවා තියෙනවා. එතනදි මතක හයිඩ්‍රජන්, ඊළඟට ඔක්සිජන්, ඊළඟට නයිට්‍රජන්, ඊළඟට ෆොස්ෆරස්, ඊළඟට සල්ෆර්, ඊළඟට හැලජන වැනි මූලද්‍රව්‍ය අඩංගුවේ කියනවා කාබනික සංයෝගවල. එතකොට හැලජන තියෙන්නේ කීවෙනි කාණ්ඩෙද? කොබාන්න චැට් එකට දාන්න. අන් දැන් චුට්ටකට ඉස්සලා කිව්වා. හැලජන තියෙන්නේ කීවෙනි කාණ්ඩෙද? එතකොට බලන්න අද ඇවිල්ලා ඉන්න අය උත්තර දාන්න. අපි කාණ්ඩ ලියනකොට රෝම ඉලක්කම් වලින් ලියනවා. ඒ වගේම දැන් මගේ ඔතන ප්‍රශ්නය හැලජන් කීවෙනි, හැලජන් කීවෙනි කාණ්ඩෙදයි කියන්නේ. බලන්න පිළිතුරට උත්තරයක් පිළිතුරක් දෙන්න. හැලජන් කීවෙනි කාණ්ඩෙදයි කියන්නේ. දැන් චුට්ටකට ඉස්සර ලක්තිව හදයි රෝම ඉලක්කම් වලින් මම සඳහන් කරනවා හැලජන් අයිති වෙන්න පුතාලා 7 වෙනි කාණ්ඩ. හැලජන් අයිති වෙන්න පුතා කවුද? 7 වෙනි කාණ්ඩ. ඒතකොට රෝම ඉලක්කමෙන් අපිට සඳහන් කරන්න පුළුවන් 7 වෙනි කාණ්ඩ. ඊළඟට පුතා කාබනික සංයෝගයක් ගත්තාම ඒකේ ඇති සංඝටක මූලද්‍රව්‍ය අණුව ඒවා වර්ග කරලා තියෙනවා. ඒ අනුව පුතා සරලතම කාබනික සංයෝග අඩංගු කාණ්ඩය කියන්නේ කාබන හයිඩ්‍රජන් පමණක් අඩංගු හයිඩ්‍රෝකාබන්. එතකොට පුතා එතනදී ඉති තියෙනවා පෙට්‍රල් තියෙනවා මීතේන්, භූමි තෙල්, ඩීසල්, එල්පී ගෑස්, එතේ. එතකොට බලන්න ওই විදියට තේරුම් ගත්තද කියලා. එමනම් අර මම ওই ටික ඉස්සලා ලියන්නත් දුන්නා. පැහැදිලි කිරීම කරා. ඉස්සලාම ලිව්වේ හයිඩ්‍රෝකාබන හඳුන්වනවා කියන එක. එහෙනම් ඊළඟ ප්‍රශ්න ලියන්න පුතා. හයිඩ්‍රෝකාබන සඳහා නිදසුන් සඳහන් කරා. හයිඩ්‍රෝකාබන සඳහා නිදසුන් සඳහන් කරා. හයිඩ්‍රෝකාබන සඳහා නිදසුන් සඳහන්. ඒකට එතකොට පිළිතුරට එන්න. හයිඩ්‍රෝකාබන සඳහා නිදසුන් පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, එල්පී ගෑස්, එතෙන් ඔය උදාහරණ දෙක ගලපන්. බලන්න සියලු දෙනා එතන දෙනකම් සම්පූර්ණ කරා. ලිවට උත්තර. එතකොට දර විශේෂිත එක්කෙනෙක්
එතකොට දර විශේෂිතයි කියන්නේ එයාගේ කාබන් හයිඩ්‍රජන් වලට අමතරව ඔක්සිජන් නයිට්‍රජන් තිබ්බා අපි ඉස්සලා කතා කරා. හරි, ඊළඟට එන්න පුතාලා. එතකොට බලන්න දැන් ඉතිවල අඩංගු මූලද්‍රව්‍ය දැන් හඳුනා ගන්න යන. එතකොට පරීක්ෂණයට බලන්න ඉටිවල අඩංගු මූලද්‍රව්‍ය හඳුනා ගන්න යන. එතකොට ඉටිවල අඩංගු මූලද්‍රව්‍ය විදිහට අපි කියන්න මොනවද පුතේ? කාබන් හයිඩ්‍රජන්. ඉටිවල අඩංගු මූලද්‍රව්‍ය විදිහට අපි කියන්න මොනවද? කාබන් හයිඩ්‍රජන්. එතකොට අර මම කිව්වේ ඔගොල්ලන්ට ඒ ඉටිවල අන්තර්ගතයේ කාබන් හයිඩ්‍රජන් අඩංගු අපි ඇල්කේනයක් ගමුකෝ. ඇල්කේනයක් ගත්තොත් ඒ හයිඩ්‍රෝකාබනය පුතා ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා අවසානයේ පුතා නිදහස් වෙන්නේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි. ඉතා කෙටි පාඩමක් අපි 14 වෙනි පාඩම අද කරන්නේ දැන් අපි දරුවෝ. එතකොට එතෙන්දි ඉතිවල කාබන් හයිඩ්‍රජන් අඩංගුයි. එතකොට ඒක අපි ප්‍රැක්ටිකල් එකකින් දැන් අවබෝධ කරගමු. එතකොට අච්චුපොත් තියෙන දරුව අච්චුපොතුත් පෙරලා ගන්න බලන්න සිදු දෙන්න. ඉතින් බලන්න පුතේ දැන් ආපු දරුව පොඩ්ඩක් මේ පාඩමට අවතීන වෙන්න මේ විදියට. අපි 14 වෙනි පාඩම තමයි 14යි 15යි විශේෂයෙන් දරුවන්ට සම්පූර්ණ කරන්න අවශ්‍යම පාඩම් දෙකක්. මගේ ඉන්ඩිවිජුවල් ක්ලාස් වලත් මම 14 15 සම්පූර්ණ කරා. ඒ වගේම ඔයගොල්ලන්ටත් මේක 14 15 සම්පූර්ණ කරනවා. ඊට පස්සේ 11 12 13 මම කරලා ඒ වැඩ කොටස් ටික අවසන් කරන්න තියෙනවා. ඒකට 14 15 කරන්නේ 14 15 තමයි වැඩිපුරම එන අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තියෙන පාඩමක් 14. ඒ වගේම 15ත් අනිවාර්යෙන් ප්‍රශ්න එන පාඩමක්. ඒක නිසා ඒ පාඩම් දෙක අපි කවර් කරගමු මේ අවස්ථාවේ. එතකොට අපි මේකේ මුලින්ම කිව්වේ පුතා මුලින්ම ඔබට ලියන්න දුන්න ප්‍රශ්නේ හයිඩ්‍රෝකාබනයක් කියන්නේ කුමක්ද කියලා. එතකොට හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මොකද්ද පුතා? කාබන් හා හයිඩ්‍රජන් අඩංගු මොකද්ද පුතා? සංයෝගයක් තමයි අපිට හයිඩ්‍රෝකාබනයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි දන්නවා ඉටි ඊළඟට මේ පෙට්‍රල් මීතේන් භූමිතල් ඩීසල් එල්පි ගෑස් මේ පුතා අපි පොදුවේ හයිඩ්‍රෝකාබනයකට අපි දුන්නොත් එහෙම සංකේතවත්ව මේ තේන පුතා හයිඩ්‍රෝකාබනයක මොකද්ද පොදු සූත්‍රය? හයිඩ්‍රෝකාබනයක පොදු සූත්‍රය තමයි මොකද්ද පුතා? CXHY කියයි. මේ තේන පුතා හයිඩ්‍රෝකාබනයේ පොදු සූත්‍රය. එහෙනම් හයිඩ්‍රෝකාබන එක අඩංගු වෙලා තියෙන මොනවද පුතේ? කාබනුයි හයිඩ්‍රජනු. කාබනුයි හයිඩ්‍රජනු. එතකොට පුතා මෙන්න කාබන් මෙන්න හයිඩ්‍රජන්. එතකොට මේ කාබන් හයිඩ්‍රජන් අන්තර්ගත සංයෝගයක් තමයි අපි කියන්නේ මොකක්ද හයිඩ්‍රෝකාබන කියන්නේ. එතකොට ඉස්සල්ලාම දැන් ඔතන තියෙන සියුට් එකේ මුල් වාක්‍ය ටික දැන් මං හිතන්නේ මේ වෙනකොට ඔයගොල්ලෝ ඔළුවට දාගත්තා. එතකොට දැන් ඔබ දන්නවා කාබන් අඩංගු සංයෝගයක් කියන්නේ කාබනික සංයෝගයක් කියලා. එකත් ඔළුවේ හරි. ඊට පස්සේ කාබනික සංයෝගවල කාබන් වලට අමතරව හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් කියන ඒවා තියෙනවා කියලා ඔබ ඉගෙන ගත්තා. ඊළඟට පුතාලා ඊළඟ සඳහනේ කාබනික සංයෝගයේ තියෙන මූලද්‍රව්‍ය අනුව ඒවා වර්ගීකරණය කරනවා. ඒක මතක තියාගන්න සිදු වෙනවා. ඊට පස්සේ පුතා හයිඩ්‍රෝකාබන එහෙම නැත්නම් සඳහා උදාහරණ විදියට දැක්වුවා පුතා මොනවද? පෙට්‍රල්, ඩීසල්, භූමිතල්, මෙතේන් ඒවා අපිට හයිඩ්‍රෝකාබන සඳහා උදාහරණ විදියට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් එතනින් ඉඳන් තමයි දැන් යන්නේ. ගෙදරදී කාබන් අඩංගු සංයෝග කියලා මොනවද හරි ඇහුවොත් කාබන් අඩංගු සංයෝග ගෙදර වාහනයක් තියෙනවා වාහනේ ටයර් එක මොනවද පුතා? කාබන් අඩංගු සංයෝගයක්.
ගෙදර ඔයා බත් කනවා නම් බත්වල බත් කියන්නේ මොනවද? කාබන් අණු සංයෝගයක්. ඒ වගේ කාබන් අණු සංයෝගයක් ගත්තොත් ගොඩාක් තියෙනවා. එහෙනම් පුතා දැන් පොදු සූත්‍රයක් ඉගෙන ගත්ත හයිඩ්‍රෝකාබන. CXHY. CXHY. ඊළඟට පුතා අති විශේෂ ප්‍රැක්ටිකල් එකක් මම බෝඩ් එකේ කරනවා. සිළු දනා බලන්න. දැන් මේ ඉතිපන්දමේ දැන් අපි දැක්කා මොනවද තියෙන්නේ කාබනුයි මොනවද පුතා හයිඩ්‍රජනුයි කියලා. එතකොට පුතා දැන් මෙහෙම ඔන්න මං ඉතිපන්දමක් කරනවා. ඔන්න ඉතිපන්දමේ දැල්. දැන් ඔහම ඉතිපන්දමක් ඇඳ කියලා ඔතනින් අපිට බලන්න තහවුරු කරගන්න බෑනේ පුතේ. මේ ඉතිවල තියෙන දේවල් එහෙනම් මොකද්ද කරන්න පුතා? කොහොමද මේ ඉදිවල තියෙන දේවල් එළියට ගන්න? ඉදි වාතයේ දහනයේදී පිට වෙන දේවල් අපි කොහොමද බලන්න? එහෙනම් ඒකට ප්‍රැක්ටිකල් එක තමයි පුතා මේ. එහෙනම් අපේ දැන් ඔළුවේ ඉස්සල දෙයක් තියාගෙන අපි ඉස්සරහට යනවා. දැන් ඔබ මං කිව්වා ඉදිවල තියෙන පොදු සූත්‍රය මෙහෙම CXHY. එතකොට ඔක්සිජන් එක තමයි පුතා මොකද යන්නේ පුතා දහනය වෙන්නේ. තාතකට ඔක්සිජන් එක. එනා එළියට යන්න මොනවද පුතා? ඉදි දහණයෙන් එළියට යන්න මොනවද? කියන්න උත්තරයක් බලන්න. අපි ද්‍රව්‍ය දහණය වුණොත් එළියට යන වායුවක් තියෙනවා, අතුරට ගන්න වායුවක් තියෙනවා. එහෙනම් එළියට යන වායුව තමයි පුතා මොනවද? කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් ඉදි දහණයදී කාබන් ඩයොක්සයිඩ් දැන් එළියට යනවා කියලා අපි ගත්තනේ. එහෙනම් මේ බලන්න ඔබට. දැන් මේ පැත්තේ මේ තියෙන සියලු දෙනා මේ පැත්තෙන් එළියට යන්න ඕන. නැත්නම් අවුට් එකක් වෙන්නේ නැහැනේ. අපි තුලිත රසායන සමීකරණයක් ලියනකොට දෙපැත්ත ඒවා සමාන කරනවානේ. එතකොට දැන් මෙතන කාබන් ඉන්නවා, මෙතන ඔක්සිජන් ඉන්නවා, මෙතන කාබන් ඩයොක්සයිඩ්. හරි. එවනම් ඊළඟට තියෙන්න ඕන සංයෝගය එක්ක හයිඩ්‍රජන් වෙන්න ඕන. එහෙම නැත්නම් හයිඩ්‍රජන් මේ පැත්ත කෙනෙක් මෙයාත් එක්ක එකතු වෙන්න ඕන. එතන හයිඩ්‍රජන් මේ පැත්ත එකෙනෙක් එකතු වෙනවද නැත්නම් මෙයා විතරක් යනවා? තොර දහනේදී කවදාවත් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා කියලා අපි කියන්නේ නැහැ නේද? එහෙනම් මෙතනදී එළියට යන්නේ මොකද්ද? හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා මොනවද? ජලය තමයි පුතා එළියට යන්නේ. අන්න එහෙමයි පුතා මේක තර්ක කළා ගන්න. මේක තර්ක කළා ගන්න ඔය විදිහටයි. එහෙනම් ලියන්න පුතා ඊළඟ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය හයිඩ්‍රෝකාබන යනු මොනවද කියලා දුන්නා. පළවෙනි එක හයිඩ්‍රෝකාබන් යන මොනවද කියලා දුන්නා. එතකොට ඒක උත්තරේ විදිහට අපි ලියාගත්තා. අර කාබනික සංයෝග වල ගත්තාම කාබන හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග අපි හයිඩ්‍රෝකාබන් ලෙස හැඳින්වුවේ කියලා. එහෙනම් හයිඩ්‍රෝකාබන ආත දක්වන්නේ කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන් ලෙස හැඳින්වුවේ. ඊට පස්සේ දැල් ලියන්න. දැන් ලියන්න. හයිඩ්‍රෝකාබනයක පොදු සූත්‍රය කුමක්? හයිඩ්‍රෝකාබනයක පොදු සූත්‍රය කුමක්? හයිඩ්‍රෝකාබනයක පොදු සූත්‍රය කුමක්? හයිඩ්‍රෝකාබනයක පොදු සූත්‍රය කුමක්? ඒකට පිළිතුරු ලියන්න කැපිටල් අකුරු වලින් කැපිටල් C. සිම්පල් X. capital HY capital HY
ඔක්සිජන් එක්ක පුතා දහනය වෙන ඒක අපි ඊළඟට ගමු. ලියන්න පුතා ඊළඟට ඔය CXHY කියලා ලිව පොදු සූත්‍රය. හයිඩ්‍රෝකාබන එක ඊළඟ ප්‍රශ්න ලියන්න. හයිඩ්‍රෝකාබන එක දහන ප්‍රතික්‍රියාව ලියන්න. හයිඩ්‍රෝකාබන එක දහන ප්‍රතික්‍රියාව ලියන්න. හයිඩ්‍රෝකාබන එක දහන ප්‍රතික්‍රියාව ලියන්න. දැන් ඉස්සරහ බලන්න. මේ තියෙන පුතේ හයිඩ්‍රෝකාබන්. මේ තියෙන ඔක්සිජන් එක දහනය වෙනවා. මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මේ තියෙන පුතේ ජලය පිට වෙනවා. මම පොඩ්ඩක් මේක මේ පැත්තට කරන්නම් තව. ඔන්න. දැන් මේ වගේ සූත්‍රයක් තුලිත කරනවා. මොකද කරන්න පුතේ? මේක බැලන්ස් කරන්න ඔබ මොකද කරන්නේ? සරලම කතාව. බණ නුවන්ණ්‍යා ලවණ්ණ්‍යා බණ තුලිත කරනකොට මොකද කරන්නේ? මෙතනදී තුලිත කරන්න මොකද කරන්නේ? මේ පැත්ත කාබන් ගාන x, මේ පැත්තත් මේ කාබන් ගාන x සමාන කරන්න ඕන. කොහමද භූමි සමාන කරන්නේ? මේ කාබන් ගාන x කරන්න නම් මෙතන x දාන්න පුළුවන්ද? බැ. දානවා නම් දාන්න පුළුවන් එක තැනයි මුලට. එහෙනම් මෙතනට පුතා මොකද කරන්න x ගන්න? දැන් දෙපැත්තේ කාබල්ල සමාන. දැන් දෙපැත්ත කාබල්ල සමානයි. මෙතන x මෙතන x. මේ ක්‍රමය හුදු. හරියට අවබෝධ කරගන්න. දැන් හරියටලා දෙපැත්ත බලනවා. මෙතන පුතා ඉන්නේ y. මේ පැත්තේ y. මේ පැත්තට එන්න ඕන මොකද්ද පුතා? y. දැන් මොකද්ද? එතකොට මෙතනට y දැම්මොත් 2y වෙයි. මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? එතකොට පුතා මෙතනට y බෙදීම කීයක් දාන්න පුතා? 2. දැන් y බෙදීම 2 y වලින් 2කින් වැඩි වුණාම මේකට මේක ගිහින් ඒ පැත්තෙන් මොකද වෙන්නේ පුතා? y. තේරුණාද? ගැටලුවක් වෙන්න බෑ. හරි. y. එහෙනම් මේ පැත්තෙන් දැන් ඔන්න සමාන කරලා වැඩේ ඉවරයි. දැන් මේ පැත්තේ තියෙන ඔක්සිජන් ලා ඒ ඔක්කොම මෙන්න මෙතනට දාගන්න. වනා නැතු. දැන් මේ පැත්තේ ඔක්සිජන් ලා මෙතන කොච්චරක් ඉන්නවද පුතා? මෙතන ඔක්සිජන් ලා කොච්චරක් ඉන්නවද? 2යි. මෙතන ඔක්සිජන් ලා කොච්චරක් ඉන්නවද? ආ y බෙදීම 2යි. එයා වැඩි වෙනවද? y බෙදීම 2යි. එහෙනම් දැන් මේ ගණන් දෙක මෙතනට එන්න ඕන. කියන්න බලන්න මෙතනට දාන සංඛ්‍යා මේ මෙතනට දාන්නේ මොකද්ද? වන් ඔන්ලයින් ඉන්න දරුවෝ උත්සාහ කරන්න මෙතනට දාන්නේ මොකද්ද? බේසිකල්ලා දෙන්නේ මෙතනට දාන්නේ මොකද්ද? ඔන්ලයින් ඉන්න දරුවෝ උත්තර දෙන්න. මෙතනට දාන්නේ මොකද්ද? කියන්නේ දෙකට සමාන කරන්නේ. මෙතන එන්න ඕන කීයද? 2යි. එහෙනම් මෙතනට කීයද දාන්න? මෙතන 2 තියෙනවා.
මෙතනට දාන්නේ දාන්න මෙතන y බෙදීම දෙකක් තියෙනවා. එහෙනම් මෙතනට දාන්න තියෙනවා අවසාන එන්න ඕන y බෙදීම දෙකක්. මෙතනට දාන්න ලිපා x දාන y බෙදීම කීයද පුතා? හතර. එහෙනම් y බෙදීම හතර වැඩි කරාම දෙකෙන් හරිද? දෙවරක් එකයි දෙවරක් දෙකයි අවසානයේ ඉන්නේ මොකද පුතා? y බෙදීම දෙකෙන්. එහෙනම් ඔයාට මේ හයිඩ්‍රෝකාබන දහන ප්‍රතික්‍රියාව කියලා විතරක් නෙමෙයි මේක ගොඩක් කුඩිත කිරීම සඳහා ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. සංයෝග දෙකක් ප්‍රතික්‍රියා කළා එහා පැත්තේ හදන දේවල් ටික දීලා සසන ප්‍රතික්‍රියා වර්ග හතරේ දෙපැත්ත බැලන්ස් කරන්න දෙනවා. එතකොට රසායන ප්‍රතික්‍රියා වර්ග හතර මොනවද? භූමි දිට්ඨ විස්තර. රසායන සංයෝජන සංයෝජන එක විස්තර දිට්ඨ විස්තර. එහෙනම් උදා මේක ලියා ගන්න දැන් ඕන දෙයක් ලියා ගන්න හරියට ඕන දෙයක් ලියා ගන්න කියන්නේ මේ ඕන නම් මේ තේරෙන්න නැත්නම් මේක මේවා තේරෙන්න නැත්නම් මේ ටික ඔක්කොම ලියන්න මේ XY දාලා ලියන්න ඒක මතක හිටියි. හැබැයි අවසන් ප්‍රතික්‍රියාව ලියනකොට මේවා දාලා ලියන්න. බන්න අත උසන්න බේරිච්චාය ඔන්ලයින් දරුව ෆිසිකල් දරුව තේරවාන පුරි ඔන්ලයින් දරුව කොබාන් තේරුණාද අත උසන්න බා हेलो पार्ट बोलते हैं पार्ट बारंस शुरू करो. हाँ बारंस දැන් ප්‍රොපේන් ප්‍රොපේන් මෙහෙම එකක් අහලා තියෙනවද ප්‍රොපේන් කියලා? ඊළඟට ඩියුටේන් මෙහෙම එකක් අහලා තියෙනවා. මෙහෙම අහලා තියෙනවා ප්‍රොපේන් ඩියුටේන්.
මේ හැම එකේම මේ අවිඥානික ප්‍රත්‍ය තියෙන මේවා මොනවද කියලාද කියන්නේ? ඇල්කේන කියලා. මොනවද පුතා? ඇල්කේන. ඉතින් මේ හයිඩ්‍රෝකාබන ගත්තාම පුතා කාණ්ඩ තුනක් ගැනද කතා කරනවා. හයිඩ්‍රෝකාබන. ඒ තුන තමයි පුතා මොකද්ද? ඇල්කේන, ඇල්කීන, ඇල්කයි. මොනවද එතකොට පුතා? ඇල්කේන, ඇල්කීන, ඇල්කයි. ඔය කියන්නේ පුතා හයිඩ්‍රෝකාබන වල ආකාර තුන. මේ කියන්නේ මේ ඇල්කේන වල පළවෙනි එකන අපි හඳුන්වන්නේ මොකක් කියලාද? මෙතේ. දෙවෙනි එකන අපි හඳුන්වන්නේ කවුද පුතා? එතේ. ඒක තුන්වෙනි එකන තමයි පුතා ප්‍රොපේන්. හතරවෙනි එකන තමයි පුතා මොකද්ද? ඩියුටේන්. එහෙනම් මෙතනදී පුතා මේ ඇල්කේන වලට මම දෙනවා පොදු සූත්‍රයක්. පොදු සූත්‍රය CH H දෙකයි N ගාන දෙක. ඇල්කේන වලට පොදු සූත්‍රය CN H දෙකයි N. ඇල්කයින වල පොදු සූත්‍රය CN H දෙකයි N ගාන දෙක. ඔන්න පුතේ ඇල්කේන, ඇල්කීන, ඇල්කයින පොදු සූත්‍රය. ඔය පොදු සූත්‍ර ටික පාඩම් කරගන්න. මේ මොකද්ද පුතේ? ඇල්කීන. මේ මොකද්ද? ඇල්කීන. මේ මොකද්ද පුතා? ඇල්කයින්. එතකොට දැන් මට අවශ්‍ය තැනට ඇවිල්ලා මං ඊළඟට ආපහු යනවා. මෙතන ප්‍රොපේන් බියුටේන් කියන්නේ මොකද්ද විශේෂත්වය? වල එල්පි ගෑස් වල පහුගිය දවස්වල ගොඩාක් ලොකු ප්‍රශ්නාවක්. මේ එල්පි ගෑස් වල අඩංගු වෙලා තියෙන සංයෝගය, එහෙම නැත්නම් අඩංගු කරන සංයෝග දෙක තමයි මොකද්ද පුතා? ප්‍රොපේන් වල බියුටේන්. ඒ ප්‍රොපේන් බියුටේන් එකතු කරන මික්සර් එක වෙනස් වෙලා තමයි පහුගිය දවස්වල ගෑස් මොකද උනේ ගෙවල් වල පුපුරන්න ගත්තේ. ඒතකොට ගිය අවුරුද්දේ මම මතක හැටියට විභාගෙට ආවා එල්පි ගෑස් වල අඩංගු ඇල්කේන දෙක සඳහන් කරන්න කියලා. එහෙනම් ඇල්කේන දෙක මොකද්ද පුතා? ප්‍රොපේන් බියුටේන්. මම හැබැයි බලාපොරොත්තු වුණා එතන මෙන්න මේ සංයෝගය හරි මේ සංයෝගය හරි දහන ප්‍රතික්‍රියාව ලියන්නේ කියලා. එහෙනම් ඉස්සල්ලා අපි මේකට කතා කරමුකෝ. ප්‍රොපේන් වල සූත්‍රය මොකද්ද දැන්? දැන් කාබන් එක ආදේශ කරොත් හයිඩ්‍රජන් කීයක් වෙනවද බුදු? හතරයි. ඒ තමයි පුතා මොකද්ද? මෙතෙන් වල සූත්‍රය. ඊළඟට එතෙන් වලට කාබන් දෙක ආදේශ කරනවා. එතකොට එනවා හයිඩ්‍රජන් ගාන. එතනින් ගොඩනැගෙනවා ඒ සූත්‍රය. මොකද්ද එතකොට? කිය H වැඩි කළා කියන්නේ H කීයක් වෙනවද පුතා? දෙවරක් දෙක හතරයි දෙකයි හය. ප්‍රොපේන් වල සූත්‍රය මොකක්ද? C3 H තුන්වරක් දෙක හයයි දෙකයි අටයි. C4 H හතර දෙක අටයි දෙකයි දහයි. C4 H 10. එහෙනම් දැන් මගේ මේ ප්‍රශ්නේ මම මෙතනට අදාළ ප්‍රශ්න දෙක දීලා ඊළඟට අපි ඉතුරු කොටසට යනවා. එහෙනම් ලියන්න පුතා ප්‍රොපේන් වල දහන ප්‍රතික්‍රියාව ලියන්න. 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 ලයිට් සිල් ලියවු.
දක්කාල ලියක් ප්‍රොපේන් වල දහන ප්‍රතික්‍රියාව ලියක් ඕක ඉවර වෙලා බියුටේන් වල දහන ප්‍රතික්‍රියාව ලියක් ඊළඟ ප්‍රශ්නේ තියන්නේ බියුටේන් වල දහන ප්‍රතික්‍රියාව ලියන රූල් හතරක් කියලා ලියක් ඒ තුනයි එච්චරයි දහන ඔක්සිජන් කාබන් ඩක්සයිඩ් ගලය බැලන්ස් කරන්න බැරි සී හතරයි එත්තහය දන ඔක්සිජන් කාබන් ඩක්සයිඩ් ගලය බැලන්ස් කරන්න බැරි දෙපැත්ත බැලන්ස් කරලා ඉවර වෙලා අත උස්සන කරාද බැලස් කරාද බැලස් කරාද කොබාන ඔන්ලයින් ඉන් දරුව බැලන්ස් කරලා ටක් ගාලා කියන්නේ දැන් ආදේශ කරලා ලියන්න පුතා. මේක ෆයිනල් එකට ගන්න. හරි එන්නකො. මෙතන කාබල්ලා තුනයි. මම ඉතල එකක් ඉවර කරලා ඉන්නම්. මෙතන කාබල්ලා තුනක් මෙතනටත් තුන දැන් කාබල්ලා දෙපැත්ත සමානයි මෙතන හයිඩ්‍රජන් 8යි මෙතන 4 දානවා එතකොට දෙපැත්ත සමානයි දැන් මෙහෙ ඔක්සිජන් ලගයිනවා පුතා 3 2 6යි මෙතන 4යි කියන පුතා 10යි එහෙනම් මෙතන දැන් කීයද 5 දැන් හරිද කියලා බලමු. Ex නේ. මෙතන තාවෙ මොකද x? x කියද 3යි. මෙතන මොකද hy නේ. y කියද 8යි. එහෙනම් ආදේශ කරලා බලනවා. 3 දාන 8 බෙදීම 3 දාන 8 බෙදීම x දාන y. y බෙදීම 4 නේ දෙන්න. එතකොට 3 දාන 2 කියද පුතා 5යි වෙන්න. අයර පොදු සූත්‍රය එයා එනන් තක්කාල පුතා සම්පූර්ණ කර ඉක්මනට සම්පූර්ණ කරන්න බෙදේ. ඉනයි කල්පියා.
මං කළා සම්පූර්ණ කරා. හරිද? ඊළඟට ලියන්න පුතා. තව එකක්. ඊළඟට පුතා ඔක්ටේන් වල දහන ප්‍රතික්‍රියාවලිය. ඔක්ටේන් වල දහන ප්‍රතික්‍රියාවලිය. ඔක්ටේන් වල දහන ප්‍රතික්‍රියාවලිය. හරි. දැන් ඔක්ටේන් වල සූත්‍රය අවශ්‍යයිනේ. දැන් ටියුට් එක බලන්න, ටියුට් එකේ තියෙනවද ඒක? ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේ මොනවද තියෙන්නේ එතන කියවන්න සක්කාලා. හෙක්සේන්. ඔක්ටේන් වල දැන් ඔය පෙට්‍රල් ගහලා ඇතින දැන් මෙච්චර කාලයකට ඔයගොල්ලෝ අම්මල තාත්තල යනකොට ඔක්ටේන් වල කාබන් කීයක් තියෙනවා? ඒක තමයි කියන්න බුදේ. අපි සාමාන්‍යයෙන් ගොඩක් දේවල් අපි දන්නවා කියලා හිතුවට සමහර දේවල් අපි මිස් කරගත්තා. දැන් ඔයගොල්ලෝ පෙට්‍රල් ගහන්න ගියාම එතන දකින්නවනේ පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙන ඉන්ධන මොනවද කියන්නේ? ෂෙඩ් එකක තියෙන ඉන්ධන මොනවද? පෙට්‍රල් තියෙනවා. ඒකේ පෙට්‍රල් එකේ ක්වලිටි දෙකක් එනවා, 92 95 කියලා. ඩීසල් තියෙනවා ඊළඟට. සුපර් ඩීසල්, නෝමල් ඩීසල්. ඊළඟට භූමිතෙල්. එතකොට භූමිතෙල් වලට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? සරල කතා. භූමිතෙල් වලට මොනවද කියන්නේ? කෙරොසින්. අර නැද්ද භූමිතෙල්? එතකොට හරි, ඒ මොකුත් ඕනේ නැහැ. දැන් අපි ඔය පෙට්‍රල් වල තියෙන මොනවද ඔබ අහලා ඇති? ඔක්ටේන්. ඔක්ටේන් 92, ඔක්ටේන් 95 ඔහොමනේ කියන්නේ. එතකොට ඔක්ටේන් වල අපිට ගලප ගන්න පුළුවන් සූත්‍රය කාබන් ගාන දැනගත්තා. ඔක්ටේන් වල කාබන් කීයක් තියෙනවද කියලා දැනගත්තොත් හරි. ඔක්ටේන් වල පුතා කාබන් කීයක් තියෙනවද? 8යි. දැන් හදන්න ඉතින් සියලු දේ. ඉතුරු වැඩේ ඔයාලට පාස්. ඔක්ටේන් වල කාබන් 8යි තියෙන්නේ කියලා හදන්න. හරිද? ලවන්න තේරුණාද? කොබන් අත උස්සන්න. තේරුණාද? ලවන්න. ඔක්ටේන් වල කාබන් 8යි කියලා දුන්නා. ඉතුරු හරිය ඔයාලා කරගන්න. දැන් කාබන් 8 නම් ඒ අනුව හදාගන්න.
මොකද එන ගානද ඈ අර පැත්ත එකතු කරන්න එකතු කරලා අතන්න දාන්න අර මං කිව්වේ ඉස්සල කරන්න මං කියා දෙන්නම් ඒ ගාන වෙනස් කළා දාන්න අර ගානේ මං ආදන්නම් දැන් දැන් එකක් කරන්න මෙතන පුතේ හදන්නේ මෙහෙමයි දැන් මෙතන හයිඩ්‍රජන් නටයිනේ ඒවා ඒවා මස් නැහැ ඔක්සිජන් මස් නැහැ ඔක්සිජන් ඔයාට මෙතනට දාන ගාන දන්නේ නැත්තම් මේ පැත්තේ ඉන්න ඔක්සිජන්ලා ඔක්කොම එකතු කරන්න මෙතන තුන් වරක් දෙක හයයි මෙතන හතරයි ඔක්කොම කීයද 10යි එහෙනම් 10 එන්න මෙතනට 10 එන්න ඕන සංඛ්‍යාත්මක අගය 5 දෙක තියෙනවා එහෙනම් කීයද දාන්න ඕන පුතා 5යි යන්නේ වගේ අර දෙකත් කරන්න සකා සංඛ්‍යා ලොකුවට දාන්න මම හිතේ අර ඉස්සරහින් දාන සංඛ්‍යාව ටික ලොකුවට දාන්න හරිද දැන් එන්නකො ඊළඟ එකට 34යි ඔන්න අල්ලගන්න 34යි H කියද 4 2 8යි 2යි 10යි දාන O2 CO2 දාගො අර විදියටම මෙතන 4යි අල්ලගන්න හරියට මෙතන 4යි මෙතන 4යි හයිඩ්‍රජන් 10යි 5යි හයිඩ්‍රජන් 10යි හරි ඒක ප්‍රශ්න නැහැ මෙතන පුතා 4 2 කියද 8යි ඔවුන් දාගත්තා 8යි ඔක්සිජන් මෙතන 5යි කියද පුතා 8යි 5යි 8යි 5යි කියද භූමි 13යි එහෙනම් භූමි මෙතන 13 නෙන්න හදාගන්නේ කොහොමද හෙලෝ ඔව් ලයින් එකට එන්නේ කියන්න තමයි. ඔව්. ආ. හරි 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 ෂුවර් ෂුවර්. ආ මා එතකොට අක්ෂර 10ද වගේ? හරි. It's okay. Okay. Thank you. I have a good night. Good night. හරි කරා දුන්නේ හරි දැන් මෙතන වඩා වෙනසක් තියෙන එකක් අ දැන් කියලා 8යි 5යි කියද 13යි එහෙනම් මම මෙතනට දාන සංඛ්‍යාව කීයද දහය අවු පිස්ස වෙනවා දැන් මෙතන පුතා දැන් මේ ටික හරියද මේ පැත්ත හරියද ආ ලවන්‍යා මෙතන යන ඕන සංඛ්‍යාව කීයද අර කියපු විදිහට අල්ලගන්න x දාන ඕනනම් මෙහෙම දාන්න නැත්නම් x දාන y බෙදීම 4 කියලා දාන්න දාලා මෙතන x කීයද 4යි දාන y බෙදීම කොහොමද ඔව් 10යි y බෙදීම 4යි. y බෙදීම 4යි. අනේ එතකොට මෙතන කීයද දෙන්න? 2.5යි. මෙතන 4යි. 6.5 එන්න. උන් මෙතන කොහමද 6.5 දාන්න? අර සයිල් එකට දාන්න. 13 බෙදීම 2. දැන් කීයද දෙන්න බාන 13 හරි දිහාම? දෙපැත්ත හරි නේද බා? 2 2 කැපුණා 13.
ඒ චූටි ක්‍රමයක් තියෙන පුතේ. ඒ චූටි ක්‍රමය අල්ලගන්න. ලවන්න හරිද කව තේරුණාද? දැන් ඔක්ටේන් එක හරියට කරලා ඉවරයක් කරමු මේක. මම පොත් බලන්නම් ආයෙ. භූමි හරිද? සීයටට ලියන්න සීයටයි HP ද මේ භූමි 18යි. ඕක ගහලත් ඇති එතන බලන්න මේ තෙල් ගහන තැන්වල. තැන්ක් යූ ලැබෙන තමා. ඔක්සිජන් CO2 ජලය. කරාද කරාද කරාද. බය නැතුව දාන්න. මෙතන 8යි. 8යි. 18යි. 9යි. දැන් අර විදිහට දාගන්න. 8 + 2 16, 16 9 25. එනවා 25 එන්න නම් කීයද දාන්න ඕනේ? ලේසි නේ. 25 එන්න නම් කීයද දාන්න ඕනේ? 25 ගදින්න දැන්. කොබන් දුවේ. ප්‍රොෆෙසර් කැලි යලා හදුවා. විභාගයට මෙහෙම කරන්න බැරි වෙයිද? විභාගයට පොදු සූත්‍ර ලියන්න නැතුව මේ මං කරා වගේ කරන්න බැරි වෙයිද? එහෙම ගන්න පුළුවන් නම් එකපාර ගන්න ආයි පොදු සූත්‍ර ලියන්න ගියාම තව වෙලා යනවනේ පිට. මා අමාරු නම් ওই විදිහට ගන්න ස්ටයිල් එකට පුරුදු වෙන්න කමන්න. ආ පොදු සූත්‍ර ලියුවා. මෙයා කරන කමෙන්ට් ඉතින් සමහරව අනුගමනය කරනවා. මොකද ඒක ලේසි නා. ගමන්නේ. මම තව සංඛ්‍යා ටික පොඩ්ඩක් ලොකු කරමු පිට. මේ සංඛ්‍යා මේ කාබන්ගේ ප්‍රමාණයටම මේ 25 ලොකු කරන්න. ඒවා චූටියට දාන්න එපා. මේ යට තියෙන ඒවා චූටි වෙලා. මේ චූටි වෙලා. මේ තියෙන මෙයා වගේ දාන්න. හරි බලන්න. තව එකක් දෙන්නම්කෝ එතකොට තේරුණාද කියලා බලන්න. හරි මේ අද රෙකෝඩින් එක දාන්නම් නුවන් බලන්න. දැන් මෙතන ඉඳන් බලන්න මම දැක්ක ටිකක් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ නැත්තේ ඔයගොල්ලෝගේ මේ ලවන්නේ නම් හිටිය දිගටම. ඊළඟ එක ලියන්න පුතා. හෙක්සේන් වල දහන ප්‍රතික්‍රියාවලිය. හෙක්සේන් වල දහන ප්‍රතික්‍රියාවලිය. හෙක්සේන් වල දහන ප්‍රතික්‍රියාවලිය. දැන් තනියෙන් ලියලා ඉවරලා මට පෙන්නන්න. ඒක තමයි වෙන්නේ.
ෙන් නල දාන ප්‍රතික්‍රියාව කියන්නේ. හරි බලන්න දරුවෝ, හෙක්සේන් වල දහන ප්‍රතික්‍රියාව ලියන්න කියලා ප්‍රශ්නේ දුන්නේ. එතකොට බලන්න හෙක්සේන් වල දහන ප්‍රතික්‍රියාව ලියන්න කියලා දුන්න ප්‍රශ්නෙට උත්තරේ ලිව්වද බලන්න, ප්‍රමාණ අත උස්සන්න ඉවරයි. අත උස්සන්න ඉවරයි. අභ්‍යාසයට එන්න අචුපතේ අභ්‍යාසයට දැන් සයිල් දෙකකට දෙන්න ගන්නේ එක ගැටලුවක් නෑ. හරිද කො බලන්න පුතේ, හද කියා දෙන්නම්කො. හෙක්සේන් කිව්වේ, දැන් ඔබ බලයි හෙක්සේන් කිව්වහම එකපාරට කොහොමද ගන්න කියලා. එතන ඔන්න බලාගන්න, ඒකෙන් අවසන් කරනවා ඒ ස්ටයිල් දෙක. ඔන්න හෙක්සේන් ලියන්න පුතා C6 ලිව්වා. ඔන්න හෙක්සේන් කියන්නේ දැන් ඔබලොන්ට ඇල්කේන වල කාණ්ඩ ටික ගත්තාම කාබන් වල ගාන අනුව නම් කරනවා. කාබන් එකයි නම් මෙතේන්, කාබන් දෙකයි නම් එතේන්, කාබන් තුනයි නම් ප්‍රොපේන්, කාබන් හතරයි නම් බියුටේන්, කාබන් පහයි නම් මාතක පාඩම් කරා, කාබන් පහයි නම් පෙන්ටේන්, කාබන් හයයි නම් හෙක්සේන්, කාබන් හතයි නම් හෙප්ටේන්, කාබන් අටයි නම් මම එතන දෙනකන් එන්නම් ඔක්ටේන්. එතකොට මෙතන ඒ අනුව කාබන් 6 හරි. දැන් ඇල්කේන වල පොදු සූත්‍රය පුතා CN H2N ධන 2. දැන් මේ පොදු සූත්‍රයට ආදේශ කරනවා කාබන් මෙන්න 6යි. ඊට පස්සේ හයිඩ්‍රජන් වලට යනවා 6 වරක් 2 12යි. 6 වරක් 2 12යි 2යි කීයද පුතා? 14යි. ඔක්කොම කීයද? 14යි. ඔන්න ගන්න විදිය බලන්න. 6 වරක් 2 12යි, ධන 2යි. ඔක්කොම කීයද? 14යි. එහෙනම් C6යි H14යි. ඔන්න ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ඔන්න ඔබ දන්නවා දැන් මෙතනදී කාබන් හයිඩ්‍රජන් වෙන හයිඩ්‍රෝකාබනය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම අපි දන්නවා දහනයේදී කාබන් ඩයොක්සයිඩ් ජලයයි තමයි පිට වෙන්නේ.
ඒකට හේතුව තමයි පුතා මෙන්න කාබන් මේ ඔක්සිජන් එක එකතු වෙනවා, මේ හයිඩ්‍රජන් මේ ඔක්සිජන් එක එකතු වෙනවා, ඔන්න කාබන් ඩයොක්සයිඩ් ජලයයි සෑදෙනවා. එතකොට දැන් බැලන්ස් කරන්න ලේසිම හොඳම ක්‍රමය තමයි මේ කියා දුන්නේ. මෙතන කාබන් 10යි නම් කෙලින්ම ටක් ගාලා භූමි මේ විදිහට ගත්තනම් හරි, මෙතන කාබන් 6යි. ඔන්න දැන් දෙපැත්ත මෙතන කාබන් 6යි මෙතන 6යි සමානයි. මෙතන හයිඩ්‍රජන්ල 14යි පුතා, ඔන්න දාගත්තා. දැන් මෙතන හයිඩ්‍රජන්ල 14 කරන්න දෙවරක් දෙවරක් මෙතනට කීයද පුතා, 7ක් වෙන්න ඕන 14ක් වෙන්න නම්. එහෙනම් මෙතනට 7 දැම්. එහෙනම් ඊළඟට ඔක්සිජන් අවශ්‍යයි. ඔක්සිජන් බලන්න 6 + 2 = 12යි. මෙතන 7යි කීයද පුතා, 19යි. එහෙනම් මෙතනට 19 බෙදීම 2 දාවේ. ඈ ඈ පොඩ්ඩක් බලන්න මෙතන 6නේ ආවේ. ඈ මෙතන 6 දාවේ මේ හෙක්සෙන්. ඔය මොකක්ද වැඩිවේ? අන්න බොමි. එතකොට පුතා මෙතන 6 + 2 = 12යි, මෙතන 7යි 19යි. දැන් 19 එන්නේ පැ. එහෙනම් මෙතන දෙකෙන් වැඩි වෙනවනේ පුතා. එතකොට 19 බෙදීම 2 වැඩි කිරීම 2. එතකොට මේ දෙකන මේ දෙක කැපෙනවා 19. කර බලන්න ඔය විදියට තමයි කොබන්න ඔන්ලයින් ඉන්න දරුවා තේරුණාද? ෆිසිකල් දරුවොන්ට දැන් හරි තේරිලා තියෙන්නේ. ඔන්ලයින් දරුවෝ කොබන්න අත උස්සන්න තේරුණාද? දෙන්නා බාන තේරුණා. Alright. එහෙනම් දැන් ප්‍රැක්ටිකල් එක තියෙන ටියුට් එකේ තැනට එන්න. ප්‍රැක්ටිකල් එක තියෙන තැනට. හරි. දැන් ඉස්සරහ බලමු. මේක විශේෂයෙන් එන එකක්, මම ඒවා මතක් කරන්නම් නැවතත් විභාගෙට කිට්ටු කරලා. නමුත් දැන් කියා දුන්න ඒවා ටික බලන්න. මෙහෙම කරන්න. අච්චුපතේ අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ ගන්න පුතේ, ඒක කරන්න ටක් ගාලා. අභ්‍යාසය අච්චුපතේ අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ. කරන්න බලමුකෝ, මං කතා කරන්න. ඔන්න මං කියපු ප්‍රශ්න කියනව නේද? දැක්කද? මොකද්ද පළවෙනියටම අහන ප්‍රශ්නය? ප්‍රොපේන් සහ බියුටේන් වල අණුක සූත්‍ර ලියන්න. කොබාන අත උසන්න පුළුවන්ද? පුළුවන්ද? ප්‍රොපේන් හා බියුටේන් වල ලියන්න. තකල් උත්තර ටික ලියන්න. ලියන්න 11 ශ්‍රේණිය 14 වෙනි පාඩම කියලා. මේ අච්චුපතේ තියෙන සිජන එක සඳහන් කර. තකාලියක්. හරි, දැන් මාත් එකතු වෙන්නම්, ලියමු. ප්‍රොපේන් හා බියුටේන් වල අණුක සූත්‍ර ලියන්නලු. ඔන්න ප්‍රොපේන් කියනකොට කාබන් 3යි, හයිඩ්‍රජන් ලයි නම් දරුවනේ කීයක් වෙනවද?
තුන්වරක් දෙක හයයි දෙකයි කීයද පුතා අටයි. ඊළඟට මය දරුවනේ බියුටේන් වල සී හතරයි එච් කියද 10යි සී හතරයි එච් 10යි. දැන් හොඳ කතාවක් ඊළඟට ව්‍යුහ අඳින්න කියන කතාව මම ඔය ප්‍රශ්නට ඔහම උත්තර දීලා ඊළඟට කතා කරන්නම්. ඊට පස්සේ දෙවැනි කොටස මේ බලන්න බෝඩ් එක. දැන් මේ දැන්නගේ ව්‍යුහ අඳින්න එනවා. එතකොට මෙහෙම හිතන්න, කාබල්ලා කී දෙනාද දරුවනේ? 3 දෙනයි. ඔන්න 1 2 ඔන්න 3. හොඳට බලා ගන්න. කාබල්ලා 3 දෙනා පෝලිමේ තිබ්බා. මේවා කියන්නේ රේඛීය ව්‍යුහ. මේ අඳින්නේ මම. 3 දෙනා පෝලිමේ තිබ්බා. එක කාබන් කෙනෙකුට මේ බන්ධනය හදනකොට 4 දෙනෙක් සම්බන්ධ වෙන්න ඕන. ඒ කියන්නේ අතු කීයක් තියෙනවද? 4ක්. අතු 4ක්. ඒ අතු 4 තනි අතු 4ක් වෙන්න පුළුවන්. ඒ අතු 4 දෙකේ 4 දෙකක් වෙන්න පුළුවන්. 4ක්නේ වෙන්න ඕනේ. 4 හදන්න පුළුවන් කොහමද? දෙවරක් දෙක. එතකොට එහෙම දෙකේ හදනවා නම් මේව මෙහෙම ඉන්න එපා. ඔන්න ඔහම. දැන් පුතා මේ තනි බන්ධනයක් කියන ඒවා තමයි අපි කියන්නේ මොනවද පුතා? ඇල්කේන. ද්විත්ව බන්ධනයක් තිබ්බොත් මොකද කියන්නේ පුතා? ඇල්කීන. ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත් මොකද පුතා? ඇල්කයින. එහෙනම් පුතා මෙතන දැන් මේ කාබන්ට මෙතන එකක් තියෙනවා. තව 3ක් දාන්න. එහෙනම් ඕන් තව 1 2 3. 3ක් දාන්න. දැන් මේ 3ට පුතාලා වාඩි කරවන්න, ආයි කාබන්ලා වාඩි කරවන්න බෑ. කාවද වාඩි කරවන්නේ? හයිඩ්‍රජන්ලා ඔන්න එක්කෙනෙක් වාඩි කරා. ඕන් තව කෙනෙක් වාඩි කරා. ඔන්න තව කෙනෙක් වාඩි කරා. දැන් යනවා ඊළඟ එක්කෙනාට. ඔන්න කාබන් 1 2. තව කෙනෙක් වාඩි කරන්න පුළුවන්ද? 2. ඔන්න. ඊළඟට මෙයාට තව 1 තියන්නේ. 3ක් පුළුවන්. 1 2 3. එහෙනම් ඕම ඇඳලා දැන් එකතු කරලා බලන්න හයිඩ්‍රජන්ල ගාන මෙතනට හරිද කියලා. හයිඩ්‍රජන්ල ගාන හරිද ඔක්කොම? අනිවාර්යෙන් හරියට. දැන් මෙයාට එනවා. ඔන්න පොලිම 1 2 3 4. ඔන්න පුතේ එයාගේ 4 අවසන් කරා හයිඩ්‍රජන්ල දාලා. මෙයාගේ 1 2 තව 2 ඕම් 4. මෙයාගේ ඔන්න 2. දැන් ඔක්කොම එකතු කරලා බලන්න. දැන් ඇති කීයද පුතා? 10. එහෙනම් සංගාලනද මේ කරන්නේ අභ්‍යාස.
ඊළඟ ප්‍රශ්නයට පුතා දැන් උත්තර ලියලා තියන්නේ මෙත මීට කලින් ඒ දෙක ලියාගන්න ගෙදද්දි. ඊළඟ ප්‍රශ්නය ඉන්ධනයක් ලෙස දර භාවිතයට වඩා එල්පී ගෑස් භාවිතය පරිසරයට හිතකර වේ. ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. එතකොට ඔබ ඉගෙන ගත්ත ඉස්සල්ලා දරවල තියෙන මූලද්‍රව්‍ය මොනවද? දරවල තියෙන මූලද්‍රව්‍ය මොනවද? දරවල තියෙන මූලද්‍රව්‍ය මොනවද කෝ දරුවා ඉක්මනට. අර මුල්ම වගුවේ දරවල තියෙන අනිත් ඒවා කාබන් හයිඩ්‍රජන්. දරවල තියෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ඒ විතරක් නෙමෙයි නයිට්‍රජන්. එතකොට එල්පී ගෑස් වල අඩංගු වෙලා තියෙන්නේ මොනවද පුතා? කාබන් හයිඩ්‍රජන් පමණයි. එහෙනම් ඔය ප්‍රතික්‍රියා තුළ එල්පී ගෑස් වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ජලය. නමුත් අනිත් ඒවාදී ඊට වඩා දූෂිත ඒවා මොකද වෙන්න පුතේ? පිට වෙන්න පුළුවන්. ඇයි? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් මේ තුනම හතරම තියෙනවා. එතකොට ඒ කියන්නේ නයිට්‍රජන් වලින් තියෙන වායුවකුත් මොකද වෙන්නේ පුතා? අවසානයේ පිට වෙනවා නයිට්‍රජන් ඩයි ඔක්සයිඩ්. පොඩ පරිසරය මොකද වෙන්නේ පුතා? අහිතකර වෙනවා. ඒක කල්පනා කරලා බලන්න. ඔන්න නියම අයියා දැන් මේ ඔක ගෙදරට මම දෙන්නේ. ඒක කල්පනා කරලා උත්තර ලියන්න. මේ උත්තර මම ඊළඟ සතියේ කතා කරන්න. දැන් උත්තර ලියන්න ඕනේ නැහැ. ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙට එන්න පුතා. දෙවෙනි ප්‍රශ්නෙට අන්න මං කියපු එක නැවතත් තියෙනවා. එයාට කතා කරපු පෙට්‍රල් වල වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන මොනවද? ඔක්ටේන්. කාබන් කීයක් තියෙනවද භූමි ඔක්ටේන් වල? කොහොම ඒක නෑ ඒ ඔලුවෙන් කියනවා. කාබන් කීයක් තියෙනවද? 8යි. ඔක්ටේන් වල කාබන් 8යි. 8 වල 2 16 2යි කීයද පුතා? 18යි. 8යි 18යි. එහෙනම් බලමු මොනවද තියෙන්නේ කියලා. දහන එන්ජිමකදී පෙට්‍රල් සම්පූර්ණයෙන්ම දහනය වන්නේ නම් පළලක කුමන ද්‍රව්‍ය නිපද විය හැකිද? දැන් උත්තරේ කියන්න පුළුවන් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ජලය. පෙට්‍රල් අසම්පූර්ණ දහනයේදී පරිසරයට මුක්ත වන අහිතකර ද්‍රව්‍ය දෙකක් මොනවද පුතා? යන්නේ කාබන් ඩයොක්සයිඩ් ගියා වෙනුවට දැයි යන්නේ මොනවද පුතා? කාබන් මොනොක්සයිඩ්. අසම්පූර්ණ දහනයේදී අවශ්‍ය තන ඔක්සිජන් නැති නිසා කාබන් මොනොක්සයිඩ්. තා මොනවද පුතා? කාබන් අංශු. මොනවද පුතා? කාබන් අංශු. නිවස භාවිතා කරන එල්පී ගෑස් සුදුනේ අසම්පූර්ණ දහනයට ලක්වන අවස්ථාවකදී ඒ බව ඔබ දැනගන්නේ කෙසේ? තාමද? දැල්ලක් එනවා නම් ඒ දැල්ල නිල් පාටයි සම්පූර්ණ දහනය වනතා. ඒ දහනය අසම්පූර්ණ වුණත් ඔබට නිල් පාට දැල්ල කහ පාට නද ඉස් වෙනවා. එහෙනම් ඕන අවස්ථාවක කහ පාට දැල්ලක් තියෙනවා නම් එතන අසම්පූර්ණ දහනයක් බව තහවුරු. දැන් ටට්ටක් ගාලා යන් ආටි උට් එකේ වටික අවසන් කරා. ඔය ටික ගෙදදි කරන් එන්න බෑ පුතේ. දැන් යන් ෆියුට් එක ඉස්සලා පළවෙනි පිටුව ඉවර කරමු. පොඩි පොඩි කතා ටිකක් තියෙයි. පළවෙනි පිටුවේ මේ ප්‍රැක්ටිකල් එකට මං ගොඩ එකත් සාධුරත් එකත් පැහැදිලි කරන්න. දැන් බලන්න මම දරුවෝ මේක තියෙනවා මෙන්න මෙහෙම යූනලයක්. ඊළඟට මෙතනින් අවුට් එකයි.
එතනින් ඔහොම ඊට පස්සේ පුතා මේක උඩ මෙහෙම වහලා මෙතනින් කොහොමද ඊට පස්සේ යූනාලේ මේ පැත්තෙන් කොහොමද එතන ඕ ඉතිපන් මේ වේදුරු කුණීලයක් මේක සුසිල් ජලය වාදනය කරේ මෙතන තියෙනවා කොපල් සල්ෆේ මෙතන තියෙනවා කැල්සියම් හයිඩ්‍රොක්ස් කොපර් සල්ෆේට් කියන්නේ මොනවද භූමි කොපර් සල්ෆේට් කියන්නේ පුතා පල්මානික්ක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොනවද පොණු දියර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ උණු දියර කොපර් සල්ෆේට් කියන්නේ පල්මානික්ක දැන් භූමි ඉටිපන්දම දල්ලුවාට පස්සේ දක්නට ලැබෙන නිරීක්ෂණ මොනවා කල්පනාවෙන් උත්තරය දෙන්න ඉටිපන්දම දල්ලුවාට පස්සේ දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක්ද යන් ඒ හිතලා කියන්න හකලා ඉදිපන්දම දැල්ලුවට පස්සේ දක්න දැන් ඔය තත්ත්වෙන් දැල්ලුවොත් දක්න ලැබෙන නිරීක්ෂණය කුමක් ඈ ඔයාගේ උත්තරේ දැන් මම අහුවේ බුද්ධිමත් ප්‍රශ්නයක් උත්තර දෙන්න ඇතුළ ජාති දෙකක් තියෙනවා කොපර් සල්ෆේට් තියෙනවා ලුණු දියර තියෙනවා කොපර් සල්ෆේට් නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි ජලය තියෙනකොට නිල් පාටයි ලුණු දියර අවර්ණයි ජලය තියෙනකොට මොන පාටද කිරි පාටයි දැන් ඒ මොකුත් දක්න ලැබුණ නැහැලු ඉදිපන්තම දැල්ලුවට කිසිම දෙයක් උන්නේ නැහැ ඇයි දැන් ඕකට අදාළ නෙමෙයි මම කියන්නේ ඔය පරීක්ෂණය වලට ඔළුවට දෙන්නේ මේ ඔය පරීක්ෂණය දැන් ඔහොම කරොත් ඔයාට කිසි නිරීක්ෂණයක් දක්න ලැබෙන්නේ නැහැ. එක දෙයක් කරන්න ඕන කරාට පස්සේ තමයි හරියන්නේ. ඔයා චූසකය ක්‍රියා කරේ නැත්තම් ඔයා කාබන් ඩයොක්සයිඩ් ජලය ඇතුළට යන්නේ නැහැ එළියට යන්නේ. ඇතුළේ වායුව ඉඩ අරන් තියෙන්නේ. තව කෙනෙකුට ඇතුළට යන්න දෙනවද පුතේ? නෑ කොච්චර පරීක්ෂණය කරත් සාර්ථක නෑ කාබන් ඩයොක්සයිඩ් ජලය ටික ඇතුළට යන්නේ නැහැ එළියට යන්නේ චූසකය ක්‍රියාත්මක කරපු ගමන් අර කුණු දියර වලට උඩින් තියෙන වාතය ටික මොකද වෙන්නේ පුතා එළියට ඇදලා ගන්න ඇතුළේ හිස් අවකාශයක් ඇති වෙනවා අන්න ඒ චාන්ස් එක ගන්නවා කවුද ඉදිබන්දම තුල පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ජලය මේක නිකන් ඊට පස්සේ නයා ගියා වගේ මොකද වෙන්නේ පුතා දිගට යනවා ටක් ටක් ටක්
අතනින් එලියට දැම්මේ නැත්තම් යන්නේ නැහැ. ඔහොමම තමයි. විභාගෙට අහන්න පුළුවන් ඔය ප්‍රශ්නේ. ඔතන අහලා නැති වුණා. දැන් මෙතනදී කියන්නේ දිපන්දම දල්වලා අන්න කරපු වැඩේ. චූසකය මගින් වාතය ඉවත් කරනු ලැබේ. එහෙනම් විභාගෙට අහයි දිපන්දම දල්වා සිදු කළ යුතු දේ කුමක්ද කියලා. එහෙනම් මොකද්ද පුතා ඔතන දිනන? චූසකය මගින් වාතය ඉවත් කරනු ලැබේ. අන්න දැන් දක්නට ලැබෙන නිරීක්ෂණය ආනවා. නිර්ජලීය කොපමණ සල්පෙන් සුදු පැහැය සිට නිල් නිර්ජලීය කොපමණ සල්පෙන් නිර්ජලීය කොපමණ සල්පෙන් ඉවද නිර්ජලීය කොපමණ සල්පෙන් සුදු පැහැය සිට නිල් පැහැයට හැරීම. ඒ පළවෙනි නිරීක්ෂණය. ඒක දිගට ලියන්න පුළුවන් නම් ලියන්න නැත්නම් කොලේ පොතේ ලියන්න. නිර්ජලීය කොපමණ සල්පෙන් සුදු පැහැය සිට නිල් පැහැයට හැරීම. දැන් තව එකක් කියන්න මේ වෙන්නේ. අවන්න හුණු දියර කිරි පැහැවීම. අවන්න හුණු දියර කිරි පැහැවීම. වෙනකම් සම්පූර්ණ දෙනවා කියලා කියන්නේ. ඈ? ඔව්. අරක්කුලෙන්. හැපි. කියලා. අම්ම. මස්සගෙන්. ඒ වගේ ලාව තමයි ඉස්කෝලේ ඉස්සරගම උදාලා ඉන්නවා කයක පැත්තෙන් ආව නම් ඩක් ගන්න. ගන්න නේද? පාරෙන් කට මාත්‍රේ හවස දෙනකොට දෙන්න. ඉස්කෝලේ කලින් අර ප්‍රයිමරි තියෙන ප්‍රයිමරි එක පැත්තෙන් උඩට දාලා ඉබට ආව මේ පාරට ආව එතනින් වමට දැම්. ඊට පස්සේ ඉන්නවට හෝල් එක තියෙන පැත්තට. රයිට් ලිවද උත්තර දෙක සුදු පැහැ නිර්ජලීය කොපමණ සල්පෙන් නිල් පැහැවීම අවන්න හුණු දියර කිරි පැහැවීම හරි දැන් කියන්න වෙනදි ඒ නිරීක්ෂණ වලට හේතු වල යන යන් ඉදිබන්දම දහනයේදී ඈ ඉදිබන්දම දහනයේදී දැන් ඉස්සර ලියපු එකට අදාළව ලියනවනම් ඉදිබන්දම දහනයේදී ජලය පිටවීම. ඇයි? කපසල්පෙන් නිසල්ලිවි. පිටිපන්දම දානයේදී ජලය පිටවීම සහ කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීම. හයි. ඊළඟට පුතා ඊළඟ එකට උත්තරේ කියන්න ඕමි. මේන් ලබාගත හැකි නිගමනය. කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව. ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව. දැන් ඔයාලට මෙච්චර දවස් දැන් මම පේපර්ස් දානවා එහෙමනේ. ඒකට මම දවසක කෙටි ප්‍රශ්නපත් දවසක් කියන්නේ ඉදිරියේදී කෙටි ප්‍රශ්න 20 20 හරි දෙන්නම් දවසකට පන්තියේදී කරා. හරි. පේපර් මම දෙන්නම් 20 20 වගේ කරන්න. ඒක නිසා දැන් මෙතෙක් කරලා තියෙන සියල්ල පාඩම් කරගන්න කර්මාග. විභාග ඉවරයි කියලා වැඩක් නැහැ. බල පාඩම් කරගන්න. හරි. එනං යන් ඉස්සරහට දෙකක් ගන්න. මේල් ලබාගත හැකි නිගමනය දැන් හරිනේ ඉතිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව. ඕක ඩක් කළාට පුතා ඔය පරීක්ෂණය තියෙනවානේ යම් පරීක්ෂණයක් කරනවානේ. ඒ පරීක්ෂණය තියෙන එක තමයි නිගමනය පුතා. හරි දැන් ඔතන ඔය උඩ තියෙන ඉතිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව. ඒක තමයි මේ නිගමනය. නිසා ඒ අනුව ගන්න. ඊළඟට පුතා හයිඩ්‍රෝකාබන වර්ග 3යි. ඔන්න දැන් යන් ඉස්සරහට ටක් ගාලා හයිඩ්‍රෝකා දැන් මෙරි කියලා දෙන එක තමයි ලේසි.
හයිඩ්‍රෝකාබන වර්ග තුනයි. ඒ වර්ග තුනේ පුතා පොදු සූත්‍ර තුන යටින් ලියන ටක් ගාලා ඇල්කේන ඇල්කීන ඇල්කයින පොදු සූත්‍ර ටික ලියන්න. ඇල්කේන වල ලියන්න යටින් CNH2N ධන දෙක ඇල්කීන වල ලියන්න CNH2N ඇල්කයින වල ලියන්න CNH2N ධන දෙක. ya lo cual liano carbon ke size se kanama bumi hydrogen gat liwa da carbon ke size se kanama hydrogen liyala den enna siru dana isara ba බලන්න මේ පරීක්ෂණය ඔක්කොටම තේරෙන්නේ නැදිනේ. බලන්න ඉස්සරහ. ඉස්සරහ බලන්න. ඇල්කේන ඇල්කීන ඇල්කයි. කාබල ගන්නවා. ධාරණ 1 2 3 4. හතරකට කතා කරන්නම් දැන් කාබල්ල ගාන. එහෙනම් මෙතන පොදු සූත්‍රය ලියාගත්තා CNH2N ධන දෙක CNH2N CNH2N ඍණ දෙක CNH2N ඍණ දෙක. දැන් එක ආදේශ කරන්න මෙතනට එන්නේ මොකද්ද? CH4 දෙක ආදේශ කරන්න C2H6 තුන C3H8 C4H10 මෙතන දෙක ආදේශ කරන්න C1යි H2යි. මේක එක කියන්නේ නැහැ ඔහොම ලිව්වා. දෙක ආදේශ කරාම C2යි H4යි C3යි H6යි C4යි H8යි. මන් දිනනවා තාම ඊළඟට පුතා ඇල් කයින වලට එනවා C1යි H3යි එනවා. නෑ කියන්නේ නැගේ H බිඳුවයි ඉවර නෑ. ඒ කියන්නේ මම මේ පැහැදිලි කිරීමක් කරන්න. ඊළඟට පුතා C2 H දෙක C3 C4 ඔය ටිකක් ලියාගන්න. දැන් ඔබ හිතන්න මේ කාබන් ගාන අඩුම එක තියෙනවනේ. ඒක තමයි පුතා මොකද සරලතම ඇල්කේනේ වෙන්නේ. එහෙනම් ඒ අනුව කිසි ගැටලුවක් නැහැ. පහවුරුයි. මේ දෙන්න පුතා මෙතෙන් කියන්නේ. සරලතම මොකද පුතා? ඇල්කේනේ. එහෙනම් මේ හතර කියමු. මෙතෙන් එතෙන් ප්‍රොපෙන් බියුටේන්. ඒ කතාව කොහමයි? දැන් සරලතම ඇල්කීනේ හොයන්න යනවා. සරලතම ඇල්කීනේ හොයනකොට මේ කාබන් එකක් තියෙන ඇල්කීනයක් අපිට ලියන්න බෑ. අපිට මෙහෙම ලියන්න පුළුවන්ද? මෙහෙම කාබන් ලියලා මෙහෙම හාරිජන් ලියලා ඔහොම දික්ක බන්ධනයක් තියෙන මෙහෙම සංයෝගයක් තියනවද? නෑ. ඒ නිසාමයි පුතේ මෙහෙම එකක් නෑ.
ඒ කියන්නේ සරලම ඇල්කීනයක් තියෙනවා. නමුත් පුතා මේක නෙවෙයි. එහෙනම් සරලම ඇල්කීනය මෙන්න මෙයා. එහෙනම් දැන් ඔබ දක්ෂ නම් කියන්න මෙයාව කියන්නේ කොහොමද කියලා. දැන් ඔබ අර තේන් 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 කියපු ඒවා දැන් මොකද කියන්න ඕන පුතා? තීන් 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 කියලා. අපි ඇල් කයින වලට යනකොට මොකද කියන්න පුතා? කයින 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 කියලා. එහෙනම් මෙතෙන් මෙතන මෙතින් මෙතයි නෑ, මෙයත් නෑ. මම ඒක ඉස්සරහට කතා කරනවා, මෙයත් නෑ. එහෙනම් මෙතෙන් මෙතින්ලා මෙතයිලා නෑ. මෙතන පුතා එතෙන්, මෙතන එතින්, මෙතන එතයින්, මෙතන මෙතන ප්‍රොපීන්, මෙතන ප්‍රොෆයිල්, මෙතන බියුටේන්, මෙතන බියුටීන්, මෙතන බියුටයි. එනතන් එහෙනම් සරලතම ඇල්කේනය ඔබ දැන් තාවුරුයි මෙත්තේ. සරලතම ඇල්කීනය දැන් ඔබ දක්ෂණං කියන ටට් අට්ටක් ගාලා. මෙහෙම කෙනෙක් නෑ. එහෙනම් මේ තමයි පුතා සරලතම ඇල්කීනය. එත්තිීන් කොහොමද කියන්නේ? එත්තිීන්. එහෙනම් පුතා මෙහෙම කෙනෙකුත් නෑ. ඒක බින්දුවක් දාලා ලියන්න දෙයක් නෑ. මෙයා මොකද පුතා? සරලතම ඇල්කයින. එහෙනම් එයා කොහොමද ලියන්නේ? එත්තයි. එහෙනම් මාර ලේසි. මං හිතනවා තේරුම් ගන්න ඇති කියලා. ඔය ඉස්කෝලේදී ඔහොම කියා දෙන්නේ නෑ. බලන්න ඉතින් මම ඔයාලට දෙන උපරිමය තමයි මේ. ඒක නිසා සියලු දෙනා බලන්න මේවා හරියට වටහා ගන්නයි ජීවිතේට අමතක නොවෙන්න. උගන්වනකොට මං සතු දේ තමයි ඔයාලට දැනුම උපරිම දෙන එක. ඉතින් මං ඒක උපරිම කරනවා. ඉතින් ඒක ප්‍රයෝජනේ ඔයාලා ගන්න අනිවාර්ය. සියලු දෙනා මම බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රයෝජනේ ගන්න. එහෙනම් දැන් එන්න පුතා ඩියුට් එක සම්පූර්ණ කරන්න ටක් ගාලා. කොබන්න ලවන්න තේරුණාද පුතේ? අත උසන්න. ලවන්න තේරුණාද? මේ නුවන්න තේරුණාද? හරි. දැන් අපි ඔය ආකාරයට ඔබ දැන් ඉහළ දකින්න කොහෙන්ද? ටකල ටකල. දැන් ඔබ හයිඩ්‍රෝකාබන තුනට කැඩුවා. කො බලන්න කියුට එක පළවෙනි පිටුව ටකල. හයිඩ්‍රෝකාබන තුනට කැඩුවා භූමි. හයිඩ්‍රෝකාබන තුනට කරන්නේ කොහමද? ඇල්කේන ඇල්කීන ඇල්කයින. ඊට පස්සේ ඇල්කේනය හඳුන්වන්න මයි දරුවනේ සංයෝගයේ කාබන් පරමාණු හා කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක් සාධන පවතින හයිඩ්‍රෝකාබන ඇල්කේන ලෙස හැඳින්ම. එනං ඒ අර යට ඒක බන්ධන තියෙනවා නම් මොකක්ද මයි පුතේ? ඇල්කේන. ඊට පස්සේ ඒක බන්ධන ඇල්කේන ඒක බන්ධන තියෙනවා නම් ඇල්කේන ඒක බන්ධන තියෙනවා නම් ඇල්කේන ඒක බන්ධන තියෙනවා නම් ඇල්කේන. එහෙනම් ඇල්කේන වල පොදු සූත්‍රය කෝ කියන්න පුතා? ඇල්කේන වල පොදු සූත්‍රය CNH2N ධන දෙක. මොකද පුතේ? CNH2N ධන දෙක ඇල්කේන වල පොදු සූත්‍රය. එහෙනම් N කියන්නේ මොකද්ද පුතා? N කියන්නේ කාබන් පරමාණු ගාන තමයි අර මෙතනදී N කියලා ගන්න. CNH ගන්න කාබන් පරමාණු ගානමයි. N කියන්නේ පුතා කාබන් පරමාණු ගාන. ඊළඟට පුතා සරලතම හයිඩ්‍රෝකාබනය දැන් සරලතම ඇල්කේනය කියන්න පුතා. සරලතම මොකක්ද පුතා? හයිඩ්‍රෝකාබනයත් එයාටම අයිති වෙනවා. එහෙනම් සරලතම හයිඩ්‍රෝකාබනයමයි දරුවනේ කවුද? මෙත්තේ.
එහෙනම් දැන් එතනින් පසු මය දරුවනේ ඔගොල්ලොන්ට එතනින් පස්සේ අපි මේ ආකාරයට කතා කරනවා. දැන් ඔතන ලියන්න ඕනනේ මෙතෙන් ඔන්න මෙතෙන් ඔන්න ප්‍රොපේන් සොරි දෙක එතෙන් දෙක ලියලයිමුකො මෙතෙන් නැතෙන් ප්‍රොපේන් දැන් මේක තනින් කරගන්න පුළුවන් බියුටෙන් පෙන්ටෙන් හෙක්සේන් හෙක්සේන් මේක එතකොට තක්ගාල දැන් මෙතෙන් කියන එක දේශීම වැඩේ මේක සූත්‍රය ලියාගත්තා අණුක සූත්‍රය එතකොට CH4 මෙතන C2 S6 C3H8 C4H10 C5 H12 C6 H14 හරිනේ මේ ටික ටක් ගාලා ගහනවා දැන් එකයි ඔන්න මේ මේ කොන් වලට හරියලා දාන්න ඊට පස්සේ පුතා එතෙන් එක ඔන්න කොන් වලට හරියෙන් දා ප්‍රොපෙල් එක ඔන්න කාබල්ලා තුන් දෙනා කොන් වලට හරියෙන් දා බියුටෙන් එක ඔන්න කාබල්ලා හතර දෙනා කොන් වලට හරියෙන් දා පෙන්ටෙන් ඔන්න කාබල්ලා පස් දෙනා කොන් වලට හරියෙන් දා ඔන්න කාබන් හය දෙනා එක දෙක තුන හතර පහ ඔන්න හය කොම්මල්ල දා ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුතා මේ ඇල්කේන වල රේඛීය ව්‍යුහ සූත්‍ර සඳහන් කරන්නේ මම එතන ඉස්සරහට තව එකකට එනවා ඒක නිසා රේඛීය ව්‍යුහ සූත්‍ර ටික ටක් ගාලා දාන්න ඉස්සලා ඈ එච් දාන්න පුළුවන් මං අර ඔක්කොටම දාන්න වෙන නිසා දැම්මේ නෑ ඔයාලා දාන්න ඉවර කළා අත උස්සන්න නුවන්යා ලවන්නා බන්න කොරෝන නිසා මම ෆෝන් එකට එන්නම් පළවෙනි පිටුව ඔය විදියට අවසන්. තව කතාවක් තියෙනවා ඒකත් අපි කියන්න මං කියන්න. හරි එතන ඉඳන් බලන්න ඊළඟට මං ෆෝන් එකට එන්නම්. කොරෝනා නිසා ෆෝන් එකට එන්නම් දරුවෝ පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න.
බන්න මම ෆෝන් එකට එන්නම් පුතේ විනාඩියක් දෙන්න. හරි බලන්න පුතේ මම උත්සාහ කරන්නම් පළවෙනි පිටුව අවසන් වන්නේ යම් පළවෙනි පිටුව අවසන් එන දරු දෙවෙනි පිටුවට එන තියුට් එකේ දෙක හරි තියුට් එකේ දෙවෙනි පිටුවට එන හරි දැන් එන්න ඇල් කීන එන පුතේ ඇල්කීන මොකද පුතේ ඇල්කීන දැන් ඉස්සල්ලා කතා කරේ පුතා ඇල්කේන ගැන දැන් එකේ මොකද පුතා ඇල්කීන ගැන අන්න පුතේ මං කියපු කතා ඔන්න මුලින්ම තියෙනවා එතකොට මොකක්ද එතෙන්ද කියන්න පුතා කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගණනක් පවතින එකක් හෝ වැඩි ගණනක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කීන නමින් එතකොට බලන්න පොතේ ලියන්න ඇල්කේන හඳුන්වන්න ඇල්කේන හඳුන්වන්න ඊළඟට පුතා ඒකට උත්තරේ තියුට් එකෙන් බලලා ලියන්න එතකොට කියන්න බලන්න ඇල්කේන හඳුන්වන එක ඇල්කේන කොහොමද හඳුන්වන්නේ කාබන් කාබන් අතර නෑ ඒ මොකද්ද ඇල්කේනද ඇල්කීන උත්තර හඳුන්නේ ඇල්කේන හඳුන්වන ඇල් කියන බලන්න එක කල්පනාවෙන් කරන්න එතකොට බලන්න පුතා කාබන් කාබන් අතර මොන බන්ධනද ඒක බන්ධන කොක්ය කාබන් කාබන් අතර ඒක බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන ඇල් කියන නමින් හැඳින්වේ කියලා අපි ගන්නවා. එතකොට ඒක ටියුට් එකේ මන් දීලා තියෙන එකත් එක්ක ගමු. ඒ අනුව ඔබ අර්ථකථනය ගත්තද බලන්න. එතකොට සංයෝගයේ කියන තැනින් පටන් ගන්න. සංයෝගයේ කාබන් පරමාණු හා කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කේන් ලෙස හැඳින්වේ. ඊට පස්සේ දැන් දෙවෙනි ඊළඟ ප්‍රශ්නය ලියන්න ඇල් කීන හඳුන්වා ඉතින් ඒවයිදී අර පටල ගන්න නැතුව වැඩේ කරන්නයි අවශ්‍ය ඇල් කීන හඳුන්වා ඇල් කීන හඳුන්වා ඇල්කීන හඳුන්වා ඒකට එමු දැන් ඒකට එමු කාබන් කාබන් අතර දැන් ඇල්කීන හඳුන්වනවා කියන එකට උත්තරේ මේ කතා කරන්නේ කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන
එකක් පෝ වැඩි ගණනක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කීන නම් වේ. ඊළඟට ලියන්න පුතා, සරලතම ඇල්කේනය කුමක්ද? සරලතම ඇල්කේනය කුමක්ද? භූමි උත්තරේ මෙතේ. සරලතම ඇල්කේනය කුමක්ද? මෙතේන් සූත්‍රයක් දියන්න අනුක සූත්‍රය විනරි CH4. සරලතම ඇල්කීනය කුමක්? සරලතම ඇල්කීනය කුමක්? සරලතම ඇල්කීනය කුමක්? එතැන්ට ලියන්න පුතා, සරලතම ඇල්කීනය එතීන් C2H6. C2H6 දෙවර දෙක අතරයි H4, sorry. සරලතම ඇල්කීනය කුමක්ද? C2H4 දෙවර දෙක හතරයි නිකුත් ඒ සුපදු සූත්‍රය CNH2යි එන්නේ. එතකොට සරලතම ඇල්කීනයට එනකොට C2යි H4යි, sorry. ඊළඟට පුතා, ඒකත් හරි, දැන් ටියුට් එකම යන් සරලතම ඇල්කීනියත් හරි. දැන් එන්න විශේෂ කාරණයක් කතා කරන්න සියලු දෙනා ඉස්සරහ බලන්න. දැන් හොඳට කල්පනාවෙන් ඉස්සරහා බලන්න. මේ පළවෙනි එක්කෙනා මොකුත් වෙනසක් නැහැ, ඔහොම ලිව්වනේ ඇල්කේන වල මෙතෙන්. දෙවැනි එක්කෙනාත් මෙහෙම ලිව්වා. දැන් මේ කාබන් දෙන්නව වාඩි කරන්න වෙන විදිහක් තියෙනවද පුතේ? නැහැ. ඔය දෙන්න කොහොම වාඩි කරත් පේලියට ඉන්නේ. ඊළඟට කාබන් තුනක් එනකොට ඒ තුන් දෙනාවත් අර විවිධ විදියට වාඩි කරන්න පුළුවන්ද? ඒ තුන් දෙනාවත් පුතේ විවිධ විදියට වාඩි කරන්න බෑ. විවිධ විදියට කියන්නේ පුතේ, දැන් මේ දෙන්න ඔහොම තියලා මෙහා උඩට දැම්මත් එක පෙහෙලියට ඉන්නේ හොම. ඒ නිසා යාවත් එහෙම වෙනස් විදියට වාඩි කරන්න බෑ. නමුත් ලස්සන වැඩක් තියෙනවා, මේ කෙලින් එක කෙලින් ලියනකොට කියන්න රේකිය කියලා. දැන් කාබන් හතරක් එනකොට මෙහෙම රේඛියව තියෙනවා. ඊට අමතරව පුතා මේ හතර මෙහෙමත් සෙට් කරන්න පුළුවන්. එකයි දෙකයි තුනයි මෙයා එකිනෙක මෙතනට දා. කාබන් හතරම ඉන්නවද? ඔව්. හැබැයි ඉන්න පිළිවෙල වෙනස්. එතකොට මේක තමයි රේඛිය එක, මේක ව්‍යුත්පන්නේ අනිත් එක. එතකොට මේක හරි, මේකත් මොකද කියන්නේ පුතේ? හරි, මේකත් දැන් හරි දැල්ලවම වටේ දැම්මම අර ගානම එනවා. මේ ගානම එනවා. එතකොට තව විදිහක් අඳින්න පුළුවන්. භූමි, තව විදිහක් අඳින්න පුළුවන්ද? මෙයාව මෙතනට දැම්මත් ඕකමනේ පුතේ. තව විදිහක් අඳින්න බෑ හතරට. දැන් පහ බලනවා. එක දෙක තුන හතර පහ. දැන් පහේ බලනවා. පහේ පුළුවන්. තව එක විදියක් දෙවැනි එකට දානවා කාබන්. දෙවැනි එකට දාන. තව පුළුවන්. මේ හැඩයට අමතරව තව හැඩවලට යන්න පුළුවන්. එතකොට අච්චුපොත බලන්න සියලු දෙනා. දැන් C4යි H10ට මේක විතරයි.
නමුත් සීපහයි එච් 10කට තව එකක් පුළුවන්. ඒක කොහොමද පුතා? ඔන්න ඔහොම. එහෙනම් පුතා මේ රේඛීය එකට අමතරව මේ වගේ ව්‍යුත්පන්න වලට යන්න පුළුවන් පුතේ. තේරුණාද? ඒ හැම එහෙම තිබ්බ කියලා හැම එකේම එහෙම ව්‍යුත්පන්නෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න සියලු දරුවෝ. එහෙනම් ඇල්කීනේ දැන් ඔබ දන්නවා තනි බන්ධනයක්. ඇල්කීනේ පුතා මොකද්ද? ද්විත්ව බන්ධනයක්. මම අහනවා එහෙමනම් ඒ දෙන්නගෙන් ප්‍රතික්‍රියාශීලී කවුද? ඇල්කේනද ඇල්කීනද? මෙහෙම දෙන්නෙක් ඉන්නවා මේ බලන්න. එක්කෙනෙක් කොහොම, අනිත් එක්කෙනා ඔහොම. ආයතන ටික දාන්න. මෙතන දෙකක් ඉවරයි, තව දෙකයිනේ. ඔන්න ඔන්න තේරුණා දෙක. මේ ද්විත්ව බන්ධනේ ඉන්න දෙකක් ගියා, තව දෙකයි. මෙතන ද්විත්ව බන්ධනේ ගියා, තව දෙකයි. කවුද ප්‍රතික්‍රියාශීලී? කවුද ප්‍රතික්‍රියාශීලී? ඔය තියෙනවා මගේ ටියුට් එකේ බලන්න. ද්විත්ව බන්ධන ඇති නිසා ඇල්කේන වලට වඩා කවුද ප්‍රතික්‍රියාශීලී කියන්නේ? ඇල්කීන ප්‍රතික්‍රියාශීලී. එහෙනම් මම දැන් ඔබට කියනවා එතීන් වල ව්‍යුහය අදින්. එතීන් වල ව්‍යුහය අදින්. එතීන් වල ව්‍යුහය අදින්. ඔන්න දැන් මේ කරන විදිය බලන්න ඉස්සර බලන්න. එතීන් දැන් ඔහම ලියාගත්තා. එතීන්. එතකොට එතීන් වල ඇල්කේනද ඇල්කීනද ඇල්කයිනද කියලා අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕන. තීන් තීන්. එහෙනම් ඇල්කීන කාබන් ලගාන ලියා ගන්නවා. එතීන් කිව්වහම කීයද පුතා? දෙකයි. එහෙනම් මෙතනදී පුතා දෙවරක් දෙක හතරයි. ඔහොම ලියා ගත්තා. දැන් මේ තාම මේ අනුක සූත්‍රය පුතා. දැන් ඕකේ විහ සූත්‍රය ලියන්න නම් C දිට්ඨ බන්ධනය සි ඔන්න පුතේ හරි ජල්ල දැම්. එහෙනම් ඔන්න පුතේ C2H4 දැම්මා. එහෙනම් ටක් ගාලා මේක අඳ ගන්න. ඔය තියෙන එතින් වල අණු ක සූත්‍රය සහ මේ අණුක සූත්‍රය මේ ව්‍යුත්පන්න විහ සූත්‍රය. හරි. එහෙනම් ඇල්කීන ඔන්න එතීන්. දැන් ලස්සන වැඩක් වෙනවා. ඔන් අහගන්න බලාගන්න. මේ එතීන් වල පුතා එක හයිඩ්‍රජන් කෙනෙක් ගලෝලා එතනට ක්ලෝරින් කෙනෙක් වාඩි වෙනවා. එහෙනම් දැන් මොකක් කියලාද කියන්නේ? එතීන් කියන නම යට තියෙනවා ක්ලෝරෝ එතීන්. කවුද පුතා? ලේසි ලේසි. කකා එක
කාබන් ගලවලා ක්ලෝරින් දාන. ලේසි. ක්ලෝරෝ එතින්. මොකද? ක්ලෝරෝ එතින්. දැන් පුතා මෙතන C2H4 නේ දැන් දිව්වේ. දැන් මොකද ලියන්න පුතා? එක H එකක් ගැලවුණානේ. එහෙනම් දැන් ලියන්න පුතා C2H මේ එක දෙක තුන H3යි C ක්ලෝරෙතින් වල සූත්‍රය අණුක සූත්‍රය ඔය විදිහටයි. ක්ලෝරෙතින් වල අණුක සූත්‍රය. ඊට පස්සේ අවසන් එක. අවසන් එක. ඔන්න පුතේ මේ මුළු හතරම ගැලවෙනවා. ක්ලෝරින් හතරක් එල්ලනවා. දැන් කියන්න පුතා අර කිව්වේ ටෙට්‍රා ෆ්ලුවරෝ එතින්. අර එතින් එහෙමම ඉන්නවා පුතා අන්තිමට. එහෙනම් ටෙට්‍රා ෆ්ලුවරෝ එතින්. දැන් භූමි එක හයිඩ්‍රජන් එකක් ගැලවිලා Cl වෙනකොට නමක් කියනවා. මොකද්ද කියන්නේ? නෑ එතකොට හරි නම කියන්නේ ඒකේ නමනේ. එහෙම එනවට නමක් කියනවා. එක්කෙනෙක් හයිඩ්‍රජන් ගැලවිලා Cl වෙනවට සහ ඊළඟට හයිඩ්‍රජන් ලා හතර දෙනා ගැලවිලා ෆ්ලුවරින් එනවට නමක් දෙනවා පුතා. ප්‍රතිස්ථාපනය වෙනවා. මොකද්ද පුතා? ප්‍රතිස්ථාපනය වෙනවා. ප්‍රතිස්ථාපනය වෙන්නේ පුතා. මොකද්ද? ප්‍රතිස්ථාපනය වෙනවා. නැවත එනවා කියන එක. ප්‍රතිස්ථාපනය වෙනවා. එනවා. C2H4 දැන් මොකද වෙන්නේ? H2 ගැලවෙනවා. C2F4 වෙනවා. එහෙනම් ටෙට්‍රාක්ලෝරෙතින් වල සූත්‍රය මොකද්ද පුතේ? C2F4. C2F4. එහෙනම් බලන්න දැන් වාක්‍ය කියවන්න ඉත යටින් තියෙන. එතින් වල ව්‍යුත්පන්න මොනවාද? පොලිතින්, ස්ටයිරෝෆෝම්, ටෙෆ්ලෝන්. මොනවාද? පොලිතින්, ස්ටයිරෝෆෝම්, ටෙෆ්ලෝන්. දැන් පාඩම් කරමු පුතේ. එතකොට ලේසි. දැන් එතින් වල ව්‍යුත්පන්න මොනවාද පුතේ? ක්ලෝරෝ එතින්, ටෙට්‍රා ෆ්ලෝරෝ එතින්. හරි. එතකොට ඒක නම පස්සේ දැන් ආයෙ එනවා උතන්න. එහෙනම් ඒ අපි පොලිතීන් කියන්නේ මොකද්ද පුතා? පොලිතීන් කියන්නේ මොකද්ද? එතීන් වල මොකද්ද පුතා? බහු අවයවිකය. දැන් ඔබ දන්නවා පිස්ට වල ඒක අවයවිකය මොකද්ද මයි පුතේ? ග්ලූකෝස්. ඇමයිනෝ ආම්ල කියන්නේ කාගේ ඒක අවයවිකද? ප්‍රෝටීන් වල ඒකාවයවකය. ලිපිඩ වල ඒකාවයවකය මොකද්ද? මේදා අම්ල හා ග්ලිසරෝල්. ඔය විදිහට ගත්තාම බලන්න පුතා ඒකාවයවක ඊළඟට මොනවද පුතේ? බහුවයවික තියෙනවා. එහෙනම් බලන්න පැහැදිලිව අවබෝධ කරගන්න සියලු දෙනා මෙතන ගන්න විදිය. හරි. එතකොට අවබෝධ කරගන්න අවබෝධ වුණාද බලන්න ව්‍යුත්පන්න ටික. ඒක ව්‍යුත්පන්න වල මම කතා කරන්න තව දුරටත් ආයි හම්බ වෙනවා. ස්ටයිරෝෆෝමුයි ටෙෆ්ලෝනුයි පොලිතීනුයි ගැන කතා කරන්න. එහෙනම් දැන් භූමි පොලිතීන් කියන්නේ ඒක අවයවකයක්ද බහු අවයවකයක්ද? පොලිතීන් කියන්නේ බහු අවයවකයක්. එතකොට එතීන් කියන්නේ ඒක අවයවකයක්ද බහු අවයවකයක්ද? ඒක අවයවකයක්. එතීන් ඒක අවයවකයක්. පොලිතීන් කියන්නේ මොකද්ද? බහු අවයවකයක්. එතින් කියන්නේ මොකද්ද? ඒක අවයවකයක්. පොලිතීන් කියන්නේ බහු අවයවකයක්. එහෙනම් දැන් කියන්න ටෙෆ්ලෝන් කියන්නේ ඒක අවයවකයක්ද බහු අවයවකයක්ද? බහු අවයවකයක්. එතකොට ස්ටයිරෝෆෝම් කියන්නේ බහු අවයවකයක්. එහෙනම් ඔය තුනම මොනවද? බහු අවයවක. කාගේ බහු අවයවකයක්ද? ඒගොල්ලගේ ඒක අවයවකයක් ගත්තොත් එතින්. එහෙනම් මතක තියාගන්න. එන යන් ඉස්සරහට. යන් ඉස්සරහට. බහු අවයවක හැදෙන්නේ කොහොමද?
බහුවායක හැදෙන්නේ කොහමද? බහුවායක හැදෙන්නේ කුඩා අණු රසක් එකිනෙකට සම්බන්ධ වී සෑදෙන විශාල අණු අපි කියනවා මොකක් කියලාද? බහුවායවික නම් වේ. කුඩා අණු රසක් සමග සම්බන්ධ වී සෑදෙන විශාල අණු මොකද කියන්නේ පුතා? බහුවායක. එනම් අර අපි කිව්වේ එතිල්ල එකතු වෙලා පොලිතින් හදනවා වගේ ඒක අවයවක එකතු වෙලා මොනවද හැදෙන්න පුතේ? බහුවායවික හැදෙනවා. ඒක අවයවක එකතු වෙලා මොකක්ද හැදෙන්න පුතා? බහුවායක. ඒක අවයවක එකතු වෙලා මොනවද හැදෙන්න පුතා? බහුවායක. නැවතත් ඒක අවයවක එකතු වෙලා බහුවායක. එහෙනම් මේ බහුවායක සෑදෙන ක්‍රියාවලියට අපි විශේෂ නමක් දෙනවා පුතා. මොකද්ද බහුවායක සෑදීමේ ක්‍රියාවලිය පුතා? බහුවයවීකරණය. බහුවායක සෑදීමේ ක්‍රියාවලිය මොකද්ද පුතා? බහුවයවීකරණය. එනම් බහුවායක නිර්මාණ ලද්දෙන කුඩා ඒකක අපි කියනවා මොකක් කියලාද පුතා? ඒක අවයවක. බහුවායක නිර්මාණය වී ඇති කුඩාණු ඒකක අපි කියනවා මොකක් කියලාද? ඒක අවයවක. එහෙනම් පුතා අවසන් වාක්‍ය බලන්න දැන් වැදගත්ම වාක්‍ය. බහුවායක පිළියල වීමෙන් පසුව අඩංගු මූලික ව්‍යුහ ඒකක අපි හඳුන්වනවා මොකක් කියලාද පුතා? පුනරාවර්තන ඒකක. එහෙනම් බහුවායක සාධාරණ ඉවහල් වන මූලික ඒකක මොනවාද? පුනරාවර්තන ඒකක. නැවතත් කියමු. බහුවායක සාධාරණ ඉවහල් වන මූලික ඒකක මොනවාද පුතා? පුනරාවර්තන ඒකක. එහෙනම් පුතා ඒක අවයවක වල සාපේක්ෂ අණුක ස්කන්ධයයි බහුවයක වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තහම භූමි වැටි කාගේද? බහුවයක. හරි, මේක එක චේන් එකයි, මේ එක පුරුකයි. පුරුක් ගොඩක් එකතු වුණාම මොකද වෙන්නේ පුතා? බර වැඩි වෙනවනේ. ඉතින් සරලයි. එතකොට පුතා ඒක අවයවක වල සාපේක්ෂ අණුක ස්කන්ධයට වඩා බහුවයක වල සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි. ඊට පස්සේ පුතා ඔය සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා එකක් තියෙනවා, අන්න එක ඩිපෙන්ඩ්ස් කරා. ඒක ඩිපෙන්ඩ්ස් කරන්න පුතා, එතන ඒක වැඩක් නැහැ. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක ඩිපෙන්ඩ්ස් කරා. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක ඩිපෙන්ඩ්ස් කරා. හරි බලන්න, සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක එතනට අවශ්‍ය නැහැ. ඒක ඉඳලා ඩිෆරන්ස් කරන්න කිව්වා. ඔය අර ඒකාවයකල සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා ඇති කරලා දී. හරි, ඊට පස්සේ එන්න පුතා, දැන් ඔන්න විශේෂ වැඩකට යන්න. එතකොට පොලිතීන් අපි හඳුන්වනවා මොකක් කියලාද පුතා? පොලිඑතීන් කියලා. පොලිතීන් අපි හඳුන්වනවා පොලි එතීන් කියලා. බලන්න එතකොට හරි බලන්න පුතේ, ගොරෝන නිසා මම පාඩම එතනින් අවසන් කරනවා. එතකොට ඊළඟ දවස් මම මෙතන ඉඳන් ඕගොල්ලොන්ට කියා දෙන්නම් සියලු දෙනාට. එතකොට බලන්න ආයුබෝවන් සිරි දෙනාට. එමනම් ස්වර්ණ